දරුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි 11 ශ්‍රේණියේ පුනරීක්ෂණ පාඨමාලාවේ අද කතා කරන්න හදන්නේ සබරගම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2021-22 වසර සඳහා පවත්වපු අනාවරණ පරීක්ෂණය අංක 2 කියන ප්‍රශ්නපත්‍රය තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. නම් බලමු අපි කොහොමද කියලා ඒකේ ප්‍රශ්නපත්‍රයේ මුලින්ම අපි කතා කරන්න හදන්නේ පළවෙනි ප්‍රශ්නපත්‍රයේ එහෙනම් බලමු අපි කොහොමද කියලා පළවෙනි ප්‍රශ්න තියනවා සත්ත්ව සෛලවල නොමැති එහෙත් ශාක සෛලවල දක් ලැබෙන ව්‍යුහයක් වන්නේ අපි වෙනස්කම් මේ ගැන කතා කරලා තියනවා ඉතින් බලමු උත්තරාතරේ මොනවද තියෙන්නේ කියලා සෛල ප්ලාස්මය ඊගාවට න්‍යස් මධ්‍ය රික්තකය මයිටොකොන්ඩ්‍රියම න්‍යස්තිය ශාක සෛලවල විතරක් තියෙන එක අහන්නේ එහෙනම් මොකද අපිට තෝරන්න තියෙන්නේ මධ්‍ය රික්තකය කියන එක මෙතන තියෙන අනිකුත් සියල්ලක්ම ශාකහා සප්ප කියන වර්ග දෙකේම අන්තර්ගත වෙලා තියෙනවා ඒක නිසා මධ්‍ය රික්තකය කියන එක තමයි මේකට අදාළ පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර අංක 2 දී ඇති ද්‍රව්‍ය අතුරින් මූලද්‍රව්‍යයක් නොවන්නේ කාබන් යකඩ වානේ සෝඩියම් එහෙනම් මොනවාද මේකේ වානේ තමයි මෙයා මිශ්‍ර ලෝහයක් කවුරු කවුරුද සම්බන්ධ කරලා තියෙන්නේ යකඩ සහ කාබන් මිශ්‍ර කිරීමෙන් හදපු මිශ්‍ර ලෝහයක් මේක අවශ්‍ය දේවල් සකහන් කරලා තියාගන්න. එතකොට පිළිතුරු අංක 3 මේකට අදාළ වෙනවා. දැන් ත්වරණය මායින ඒකකයේ කුමක්ද? දැන් අපි දන්නවා ත්වරණයේ සම්මත ඒකකය මොකක්ද කියලා. මොකද්ද සම්මත ඒකකය? තප්පර වර්ගයට මීටර් සංකේත වලින් කිව්වොත් ms පින 2. ms පින 2 එමනම් කිවිල් උත්තරේ තියෙන්නේ අංක 4 පිළිතුර. අංක 4 පිළිතුර. ඊළඟට කියනවා පස්වෙනි ප්‍රශ්නය පරමාණුක න්‍යෂ්ටියේ අන්තර්ගත අංචු පමණ අඩංගු පිළිතුර. ඉතින් අපි දන්නවා මෙයා බොහොම සරල ප්‍රශ්න. අපිට ගොඩක් කාලවට මුල් අවස්ථාවේ ලැබෙන ප්‍රශ්න ටික සරල මට්ටමේ ප්‍රශ්න ලැබෙන්නේ. ඒ නිසා මේක හරියටම තේරුම් ගන්න ලියාගත්තින් සැලකිය යුතු ප්‍රමාණික ලකුණු එකතු කර ගන්න පුළුවන් වෙනවා. එමුනම් මොනවද තියෙන්නේ න්‍යෂ්ටියේ පමණක් තියෙන අංචු. ඉතින් න්‍යෂ්ටියේ තියෙන අංචු වර්ග දෙකයි අපි කතා කරන එකක් තමයි මොනවාද ප්‍රෝටෝන අනික එක තමයි කවුද නියුට්‍රෝන එහෙනම් බලන්න මේ දෙකම තියෙන උත්තරේ මොකක්ද කියලා දෙකම උත්තරේ තියෙන්නේ දෙවැනි පිළිතුර තියෙන්නේ දෙවැනි උත්තරය තුන්වෙනි උත්තරය sorry තුන්වෙනි උත්තරය තියෙන්නේ හතරවෙනි ප්‍රශ්න තියෙනවා කතා කරන්න හතරවෙනි ප්‍රශ්න මගේ ඇරලා තියෙන්නේ ඒක බලමු අපි එහෙනම් ප්‍රභාස සංස්කෘෂණයේ ඵලයක් ලෙස ශාක පත්‍රයට පළමුවෙන්ම නිපද වෙන්නේ පළමුවෙන්ම ශාක පත්‍රයේ නිපද වෙන්නේ මොනවාද මුලින්ම නිපදෙන්නේ ග්ලූකෝස් පස්සේ ඌව මොනවා වෙනවද ඌව පිෂ්ඨයට හැරිලා තාවකාලිකව ගබඩා වෙනවා පස්සේ මොකද වෙන්නේ ඒවා නැවත සුක්‍රෝස් ද්‍රාවණයක් බවට පත් වෙලා ෆ්ලෝයම් පටකය ඔස්සේ සමස්ත ශාකයේ පුරාම බෙදීලා යනවා පරිවාහනය වෙනවා ඒකට අපි කියනවා විශේෂ නම ආහාර පරිසංක්‍රමණය කියලා කියන්නේ ආහාර පරිසංක්‍රමණය හොඳයි ජලයේ කාංජ පරිවාහනයට අපි කියනවා රසෝද්ගමණය කියලා ඒවා මතක නැත්නම් සපානක් කියලා කියාගන්න මතක් කරගන්න හොඳයි ඊළඟ 6වෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංකය වස්තුවක් මත බලයක් ක්‍රියාත්මක වීමේදී සිදුවිය නොහැකි කරුණ වන්නේ කුමක්ද සංදේ වෙනස් වීම හැඩය වෙනස් වීම ප්‍රවේගය වෙනස් වීම දිශා වෙනස් වීම ඔව් ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ බලයක් යෙදුවට අනික් කෙනවා සේම වෙනස් වෙනවා අපි මේක 9 පන්තිය තමයි සාකච්ඡා කරලා තියෙන්නේ බලය කියන මාතෘකාවේ අවසාන මාතෘකාව විදිහට හොඳයි ප්‍රශ්න අංක 7 මානව දේහය තුලදී ග්ලයිකොජන් ග්ලූකෝස් බවට පත්කරන හෝමෝනය වන්නේ කුමක්ද ග්ලයිකොජන් ග්ලූකෝස් බවට හරවන වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකොජන් වලට හරවනවා ඉන්සියුලින් කියන හෝමෝන එක අපි දන්නවා මේක ශ්‍රාවය කරන්නේ
අග්න්‍යාසයෙන් ලැංගහැන්ස් දීපිකා මගින් දැන් එක නෙවෙයි අපෙන් අහලා තියෙන මොකද්ද ඒකේ අනිත් පැත්ත ගබඩා කරපු ලයිකෝජන් නැවත ග්ලූකෝස් කරන්නේ මොන හෝමෝන් එකද කියලා ඒක කරන්නේ කවුද ඔව් ග්ලූකගොන් කියන හෝමෝන් එක මේක ශ්‍රාවය කරන්නෙත් මොකෙන්ද ලැංගහැන්ස් දීපිකා වල තියෙන සෛල වලින් එක ශ්‍රාවය කරන්නේ මේ සදා සෛල වර්ග දෙකක් තියෙනවා ඇල්ෆා සෛල සහ බීටා සෛල කියලා ඒ වර්ග දෙකෙන් තමයි මෙවස් ශ්‍රාවය වීම වෙන්නේ හොඳයි අපෙන් එච්චර යහට අහන්නේ නැහැ දැනට අපිට එන්සයිම් හෝමෝන් දෙකක් ඒවායේ කෘත්‍යයක් ඒවා ශ්‍රාවය කරන පොදු ඉන්ද්‍රියක් තමයි අවශ්‍ය වෙන්නේ හොඳයි දැන් එන අපි බලමු ඊගාවට ඊගාව එකේ තියෙනවා මේකේ තවත් තියෙනවා තයිරොක්සින් තියෙනවා කැල්සිට්‍රොනින් තියෙනවා ඉන්සියුලින් දැන් අපි කිව්වා තයිරොක්සින් කරන්නේ දෙය පරිවෘටිකයස් යාමණය කැල්සිට්‍රොනින් කරන්නේ මොනවාද කැල්සියම් පරිවෘතිය කරන්නේ හොඳයි අපි ඊපස්සෙන් ඊළඟට ප්‍රශ්න අංක 8 උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පමණක් අන්තර්ගත පරමාණු අයන ඇතුළත් පිළිතුරු කුමක්ද කියලා අහනවා මේ පළවෙනි එකේ නියෝන් තියනවා නියෝන් හරි දෙවෙනි එකේ ආගන් තියන එකත් හරි තුන්වෙනි එකේ හීලියම් තියන එකත් හරි හැබැයි දෙවෙනි පැත්ත ගත්තාම බෝරෝන් කියන්නේ අයනයක් නෙවෙයි බෝරෝන් පරමාණු මෙතන පෙන්නපු විදියට Be කියන්නේ එයා පෙන්නපු විදියට එයා පරමාණුවක් ඉතර ඊගාවට Hi තියෙන්නේ එයා දක්වපු විදියට පරමාණුවක් ඒක නිසා පරමාණු කවුරුවත් අය මේ උච්ච වායු තත්ත්වය පෙන්වන්නේ නැහැ මේ පරමාණු ඔය නියෝන් ආගන් හීලියම් ස්වභාවයෙන්ම අස්තකේ සම්පූර්ණ වෙච්ච අය ස්වභාවයෙන්ම අවසන් කවචය සම්පූර්ණ වෙන අය එයා උච්ච වායු වින්‍යාසය පෙන්නවා නමුත් අර අනිකුත් අය කිස්වෙත් උච්ච වායු වින්‍යාසය පෙන්වන්නේ නැහැ පරමාණුක අවස්ථාවේ එතමනේ ඒගොල්ලෝ කුමන අවස්ථාවේද පෙන්වන්නේ එයාලා අයන අවස්ථාවේ පෙන්වන්නේ එනම් අපිට 1 2 3 බැහැර කරන්න වෙනවා ඒ තර්කයට නොගැලපෙන නිසා එනම් ගන්න තියෙන උත්තරේ මොකද අංක 4 සෝඩියම් ධන ඕරින දෙක. ඉතින් එක අපිට ඕන නම් මේක පෙන්වන්නත් පුළුවන්. ඒතර සෝඩියම් ගත්තාම Na ධන කියනකොට මෙයාගේ ධන ආරෝපණ 11ක් තියෙනවා. වින ආරෝපණ දෙය 10යි. ඉතින් මෙයාට වින්‍යාස ලිව්වොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාස 2යි 8යි. එහෙනම් අවසාන කජයේ සම්පූර්ණයි. ඒක නිසා මෙයා උච්ච වායු වින්‍යාසය පෙන්වනවා. ඊගාට O 2 වින එයාගේ මෙතන 8ක් තියෙන ධන ආරෝපණ දෙකක් අරගෙන තියෙන එකයි ඍණ දෙකක් වෙනකොට සායා ඍණ 10 කින් සමන්විතයි එහෙනම් එයාට වින්‍යාස ලිවොත් එයාගේ දෙකයි 8යි අවසාන කවචය ඉලෙක්ට්‍රෝන වලින් සම්පූර්ණ වෙලා තියෙන්නේ සායාත් උච්ච වායු වින්‍යාසයක් එක්කනවා එහෙනම් ඔන්න ඒකට පිළිතුර මොකද්ද අංක 4 ඉතින් අපිට මෙච්චර හර තර්කානුකූල වෙන්න ඕනේ අතන මුල තුන් දෙනා අයින් කරගත්තාම අර තර්කයේ මත පරමාණු කිසිවෙක් උච්ච වායු වින්‍යාසය පෙන්වන්නේ නැහැ කියන තර්කයේ මත අපිට අවසාන උත්තරය නිවැරදි කියලා තෝරන්න පුළුවන්කම තියෙනවා. මේ තප්පර ගානක වැඩක් තියෙනවා. හොඳයි ඊනර් බලන්න නමේනික මිනිසාගේ සුක්‍රාණු తాවකාලිකව ගබඩා කරන්නේ මොකේද කියලා අහනවා. ඉතින් අපි දන්නවා පුරුෂණික පද්ධතිය. ඊගේ කොටස් මොනවාද කියලා දන්නවා උෂණ යුගලය, අපිරුෂණය, ඊට පස්සේ අතිරේක ග්‍රන්ථි, ශිෂ්ණය කියන ඒවා. මෙව්වා අතරින් මොනවාද අපිරුෂණය තමයි මේක ගබඩා කරන්නේ අපිරුෂණයත් උෂණ යුගලයක් දෙකම තියෙන්නේ කොහෙද උෂණ කෝෂය තුල දේහ කෝරෙන් පිටත තියෙන්නේ ඒකට හේතුවත් අපි දන්නවා මොකද හේතුව සක්‍රියව සුක්‍රාණු පාත්ව ගන්න ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක පවතින්න ඕනේ එකයි ඒ ආකාරයට දේහ කෝරෙන් පිටත තියලා උෂ්ණත්වය අඩු තත්ත්වයකට පරිවර්තනය කරගෙන තියෙන්නේ බැංකු දෙනවා පුරස්ත ග්‍රන්ථිය තියෙනවා ශුක්‍රනාලය ශුක්‍රදර නාලිකා ශුක්‍රදර නාලිකා තියෙන්නේ වෘෂණ කෝෂ වෘෂණවල ඒවා මගින් තමයි ශුක්‍රාණු නිපදවන්නේ වතුල තමයි ඊළඟ පුරස්ත ග්‍රන්ථිය කියලා කියන අපිරික ග්‍රන්ථි වලින් එකක් ඒගොල්ලෝ දායක වෙනා මොකේදද ශුක්‍ර තරලය නිෂ්පාදනය කරන්න එතස ශුක්‍රනාලය ශුක්‍රනාලය කරන්නේ මොකද්ද මේ අපිරික ඉඳලා
බාහිර මුත්‍රා ලිංගික මාර්ගය දක්වා ශුක්‍රාණු හා ශුක්‍ර තරලය රැගෙන යන්න තමයි ඒගොල්ලෝ දායකත්වය දෙන්නේ. හොඳයි ඊළඟට අංක 10 ප්‍රශ්නය. අංක 10 ප්‍රශ්නේ ගියාම කිලෝග්‍රෑම් 4ක වස්තුවක් මත යොදන බල 3ක් පහත රූපයේ දැක්වේ. එම අවස්ථාවේ වස්තුව ත්වරණය වන්නේ වස්තේ ත්වරණය අපෙන් අහන්නේ. දැන් කියලා මේකේ ගත්තොත් එම රූප සටහන ගත්තොදී මෙන්න මේ ආකාරයක් තියෙන්නේ. ඒතර මේ පැත්තට බල දෙකක් යෙදෙනවා. ඒ තමයි නිව්ටන් 16ක් සහ ඊගාවට නිව්ටන් 16ක්. මේ පැත්තට ක්‍රියාත්මක කියන්නේ නිව්ටන් 24ක බලයක් ක්‍රියාත්මක. ඒතර මේකේ සම්ප්‍රයුක්ත බලය අපිට අවශ්‍යයි. සම්ප්‍රයුක්ත බලය කියද මේ පැත්තට මේ දෙදෙනාගේ සම්ප්‍රයුක්තය 22 නිව්ටන් මේ පැත්තට 22ක් මේ පැත්තට 24ක් සා සම්ප්‍රයුක්තය ගන්න වැඩි බලෙන් අඩු බලය අඩු කරන්න ඕනේ එහෙනම් 32ෙන් 24ක් අඩු කළා 32ෙන් 24ක් අඩු කරාපහම අපිට එනවා උත්තරය කීයද 8යි නිව්ටන් එහෙනම් දැන් මේක නෙවෙයි අපෙන් අහන්නේ අහන්නේ ත්වරණය එහෙනම් ත්වරණය හොයාගන්න මොකද කරන්නේ අපි මේක යොදනවා ඒ සමානයි ma සමීකරණය එතකොට n වලාගේ දීලා තියෙනවා කීයක්ද කිලෝග්‍රෑම් 4යි 4 kg වැඩි කිරීම a දන්නේ නැහැ මෙතන 8යි නිව්ටන් එහෙනම් a උත්තර කරන්න 8යි නිව්ටන් බෙදීම 4යි කිලෝග්‍රෑම් එතකොට 2යි ms / 2 සමානයි a ඒ සමානයි 2යි ms / 2 2යි ms / 2 හරියන අපි ඊළඟට යන්න හදන්නේ 11 වෙනි ප්‍රශ්නයට අපි බලමු එනම් ප්‍රශ්න අංක 11ට යන්න මේක අහනවා සත්ත්වේකු නිරීක්ෂණය කළ සිසුන් පිරිසක් ලයිස්තු ගත කළ ලක්ෂණ කීපයක් මෙහි දැක්වේ. පළවෙනි ලක්ෂණය තියෙනවා දේය කණ්ඩවලට බෙදී ඇත. පරි කොටස්වල බෙදීලා තියෙනවලු. බාහිර සැකිල්ලක් සහිතය සම්දි සහිත උපාංග සහිතය. දැන් ඛණ්ඩණය වෙච්ච බාහිර සැකිල්ලක් තියෙන සම්දි සහිත උපාංග තියෙන කට්ටිය අපි ඉගෙනගෙන තියෙනවා 10 වසරේදී ඒ වගේම 9 වසරේදී 8 වසරේදී එහෙනම් කවුද? ඔව් ආත්‍රපෝඩාවුන් එහෙනම් සම්දිපාදකේ. එහෙනම් අංක කීයද උත්තරය? අංක 3 පිළිතුර. 12 වෙනි ප්‍රශ්නය තියෙනවා කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී සිදුවන විපර්යාසය නිවරදිව දක්වා ඇති වර්ණය කුමක්ද කියලා අහනවා. එතකොට කාබන් ඉලෙක්ට්‍රෝඩ දාගෙන ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරනවා. එමනම් මෙන්න කෝෂය අපි ඇඳුත් මේ ආකාරයි. මේකේ NaO Cl තියෙන්නේ NaCl Aq තියෙන්නේ මේකේ උඩ මෙන්න තියෙනවා ඉලෙක්ට්‍රෝඩ දෙක මේ ආකාරයට මේ ආකාරය තියෙනවා මේක ධන මේක ඍණ ප්‍රමයා ඇවිල්ලා කැතෝඩය යා කැතෝඩය මෙයා ඇවිල්ලා කවුද යා ඇනෝඩ යා ඇනෝඩ මේ ද්‍රාවණයේ තියෙනවා මොනවාද එන්නේ ධන තියෙනවා Cl ඍණ තියෙනවා H ධන තියෙනවා ඒ වගේම OH ඍණ තියෙනවා OH ඍණ තියෙනවා එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ මේකෙදි මේ H ධන කැතෝඩයට ලං වෙලා එයා එතනින් අරගන්නවා ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අරගෙන මෙතනින් අපි දන්නවා හයිඩ්‍රජන් දිර යා පිට වෙනවා එයා පිට වෙනවා හයිඩ්‍රජන් ඊළඟට මේකේ තියෙන ක්ලෝරයිඩ් අයන
සිය විනායන මෙතෙන්ට කිට්ටු වෙනවා. එයා තමන්ගේ ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කළා මෙතනින් CL විදියට පිට වෙලා යනවා. CL විදියට පිට වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? මේස් Na සහ OH ඒ දෙන්න එකතු වෙලා මේක තුල නිර්මාණය කරනවා මොනවාද? NaOH නිර්මාණය කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඔක තමයි මේකේ විදුත්විච්ඡේදනයේ කතාව. එහෙනම් අපි ඒකත් එක්ක බලමු මේකේ උත්තර ටික. තියෙනවා ඒතකොට පළවෙනි එක ධනාග්‍රයසින් හයිඩ්‍රජන් පිට වේ. ධනාග්‍රයෙන් හයිඩ්‍රජන් පිට වෙන්නේ. නෑ පිට වෙන්නේ ක්ලෝරීන් පිට වෙනවා. හයිඩ්‍රජන් නෙවෙයි. ඊළඟ දෙවෙනි එක නිසා එක වැරදි. දෙක තියෙනවා ද්‍රාවණය තුල NaOH සෑදීම. එහෙනම් ඒක හරි. ඉතින් පල්ලයට එනනම් යන්න දෙයක් නෑ. මොකද පහලින් උත්තර නෑනේ. 1 2 හරිය 2 3 හරියම කියලා උත්තර නැති නිසා අපිට අනිත් ඒවා අතහරින්න පුළුවන්. අංක 2 පිළිතුර එතෙන්දී නිවැරදි කියන එක තෝරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි එමනම් ඔන්න අපි යන්න ආදී 13 වෙනි ප්‍රශ්නෙට යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් නිවැරදි මින් කුමක්ද කියලා අහනවා. යාන්ත්‍රික සම්බන්ධ යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශනයයි අපෙන් අහන්නේ. ඒ අනුව බලන්න අංශු කම්පණය වීම නිසා ඇතිවේ. තහරි තවත් බලමු පල්ලට ගිහිල්ලා පිටක ආරාවකද සම්ප්‍රේෂණය වෙයි එක වෙන්නේ. ඊවස්සේ ඉතා ඉහළ ප්‍රවේගයකින් සම්ප්‍රේෂණය වෙයි. ඒකත් එහෙම ලොකු ප්‍රවේගයක් නැහැ. සාමාන්‍ය ප්‍රවේගයක් තියෙන්නේ. ඊපස්සේ තරංග සමග මාධ්‍ය අංශු ගමන් කිරීම සිදු වේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට අංශු ගමන් කිරීමක් වෙන්නේ නැහැ. නිවැරදි එක මොකද්ද? අංශු කම්පණය නිසා ඇති වේ කියන පළවෙනි ප්‍රකාශනය. පළවෙනි ප්‍රකාශනය ප්‍ර යාන්ත්‍රික තරංගයක අංශු දෝලණය වෙනවා විතරයි තරංගයත් එක්ක ශක්තියත් එක්ක අංශු ඉස්සරහට යන්නේ නැහැ. තව අංශු කම්පණය වෙනවා විතරයි දෝලණය වෙනවා විතරයි අංශු ඉදිරියට ගමන් කිරීමක් වෙන්නේ නැහැ. හොඳයි ඊළඟට 14 වෙනි එක කොපර් සල්ෆේට් යලිය ද්‍රාවණය සිංක් කැබැල්ලක් දැමුව විට. ඒතර කොපර් සල්ෆේට් වලට අපි සිංක් දානවා. බලමු අපි එහෙමනම් කොපර් සල්ෆේට් වලට සිංක් එකතු කරපුවාම මොකද වෙන්නේ කියලා. උර මෙන්න කොපර් සල්ෆේට් තියෙනවා. ඒක අපි සිංක් එකතු කරනවා. උර මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? සිංක් කියන්නේ කොපර් වලට වඩා සක්‍රියතා ශ්‍රේණියේ උඩින් ඉන්න කෙනෙක්. ඒ නිසා යාට පුළුවන්කම තියනවා මේ කොපර් විස්ථාපණය කරන්න. කොපර් විස්ථාපණය කළා යා හදනවා සිංක් සල්ෆේට් හදනවා කොපර් විස්ථාපණය. කොපර් අවක්ෂේප වෙනවා. එයා දුමුරු පාට කොපර් අවක්ෂේප වෙනවා. නැ ඔය පැහැදිලි කිරීමත් එක්ක මේක ගැළපෙන එක බලන්න. දුමුරු පැති ද්‍රව්‍ය ද්‍රාවණයේ අවක්ෂේප වේ. නිවැරදිම එක මේකේ ප්‍රකාශනය තියෙනවා. ප්‍රීපර් සිංක් කැබල්ල දිය වේ. හරිනේ. සිංක් සිංක් සල්ෆේට් බාඩ බතන සිංක් දිය වෙනවා. දෙවෙනි ප්‍රකාශනයත් හරි. ද්‍රාවණයේ වර්ණය අඩු වේ. හරිනේ කොපර් සල්ෆේට් ක්‍රමයෙන් නැතිලා යනවා. කොපර් සල්ෆේට් සිංක් සල්ෆේට් බාඩ පත් වෙනවා. සා කොපර් සල්ෆේට් එක ටික අඩු වෙනවා. එයාගේ සාන්ද්‍රණය අඩු වෙනකොට එයාගේ නිල් පාට වර්ණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. එහෙනම් සියලුම දේ හරි කියන එක තමයි අංක 4 පිළිතුර තමයි නිවැරදි දාත්‍රපත් වෙන්නේ. නිවැරදි වෙන්නේ. හොඳයි ඊළඟට බලන්න 15 වෙනි ප්‍රශ්නය 15 වෙනි ප්‍රශ්නය කියනවා ප්‍රතිරෝධකයක දෙකලවර වෝල්ට් 200 ක විභවාන්තරයක් සැපුව යුත එය තුලින් ඇම්පියර් 5ක ධාරාවක් ගලනු ලැබේ. ප්‍රතිරෝධකයේ අගය නිවැරදිව දැක්වෙන්නේ පිළිතුර කුමක්ද කියලා. නිවැරදිව දැක්වෙන පිළිතුර මොකක්ද කියලා අහනවා. ඒකට මොකද්ද වෙලා තියෙන්නේ? මේක අපිට විභවාන්තරය දීලා තියෙනවා, ගලන ධාරාවේ ප්‍රමාණය දීලා තියෙනවා, ඒ වගේම මෙයාගේ ප්‍රතිරෝධය හොයන්න කියලා කියනවා. අපිට යොදා ගන්න පුළුවන් සමීකරණය මොකද්ද?
P සමානයි IR සමයි. P වලාගේ P ද 230 වෝල්ට් I 5යි ඇම්පියර් වැඩි කිරීම R. දැන් මොකද වෙන්නේ එතකොට? R උත්තරාණ්ඩ 5යි ඇම්පියර් මෙහාට ගේන්න අපර 230 වෝල්ට් වැඩි වීම 5යි ඇම්පියර් අපර R සමානයි 230 වැඩි වීම 5යි වෝල්ට්. මේ පිළිතුරතාවය මෙකර එන්නේ මනම් බලන්න එවැනි පිළිතුරක් මෙතේ තියෙද කියලා ඒ නිසා මේකේ පිළිතුරු හතරෙම එවැනි පිළිතුරක් නැහැ එවැනි එකේ මුද්‍රණ දෝෂයක් තියෙන්නේ අපි ඔගොලු විභාගෙට ලියුවා නම් මේකට ලකුණක් ලැබෙනවා ඒ නිසා මේක ලියපු කාටවත් ලකුණු බිඳුවක් ලැබෙන්නේ නැහැ එක ලකුණක් මේ ප්‍රශ්නපත්‍රයට ලබා ගන්න පුළුවන් වෙනවා බින්දුව ලබා ගන්න කට්ටිය මේ ප්‍රශ්නපත්‍රය නැති වෙනවා එසල් හැමෝටම ලකුණු ලැබෙනවා නමුත් උත්තරේ ලියලා තියාගන්න උත්තරේ මොකක්ද දෙන්න ඕනේ මේ ගාන හදලා තියාගන්න 230 බෙදීම 5යි ඕම් කියන පිළිතුර තමයි ඔබට ලැබීමට යුතු වෙන්නේ ඒ උත්තරේ මේකේ නැති නිසා උත්තරේ ලියලා තියාගන්න ඉවර උත්තරේ මේකයි කියලා හොඳයි ඊනර් බලන්න 16 17 ප්‍රශ්න සඳහා තොරතුරු මත පදනම් වේ. P තියනවා තනුකේ CL දන තින් P වල Q වල තියනවා තනුකේ CL දන කැල්සියම් කාබනේ PaCO3. ඊගා R තියනවා MnO4 අත්කිරීම. ඊගා S තියනවා KNO3 අත්කිරීම. පොටෑසියම් නයිට්‍රේට් රත්තරී 16 වෙනි ප්‍රශ්නය අහනවා ප්‍රශ්න අංක 16 එනේ මේමය අහන්නේ හයිඩ්‍රජන් වායුව නිදහස් වන්නේ කුමන ප්‍රතික්‍රියාව මගින්ද කියලා අපර හයිඩ්‍රජන් වායුව නිදහස් වෙන්නේ මොන ප්‍රතික්‍රියාව මගින්ද කියලා ඉතින් අපි දන්නවා ලෝහය තනුක අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම හයිඩ්‍රජන් නිදහස් වෙනවා නම් බලන්න මේ අතරින් කවුද කියලා ඒ ආකාරයේ ඉන්නේ. එහෙනම් ඒ අතර ඉන්නවා මෙන්න HCl සහ zinc. zinc සහ HCl කියන දෙදෙනා තමයි P කියන ප්‍රතික්‍රියාවේ තමයි හයිඩ්‍රජන් නිදහස් වීම කරන්නේ. ඊළඟට කියනවා 17 වෙනි ප්‍රශ්න අහනවා O2 වායුව මුදා හැරින්නේ කුමන ප්‍රතික්‍රියා මගින්ද කියලා ऑक्सीजन පිට වෙන්නේ මොකෙන්ද කියලා අහනවා ऑक्सीजन පිට වෙන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා එකක් තමයි KMnO4 අත්කිරීම අනිත් එක තමයි පොටෑසියම් නයිට්‍රේට් රත්කිරීම මේ දෙකෙන්ම ऑक्सीजन පිට වෙන්නේ තා R සහ S කියන ප්‍රකාශන දෙක මේකට අදාළ කරගන්න පුළුවන් හොඳයි ඊපස්සේ 18 වෙනි එක Al2SO4 Al2 SO4 Al3 නෙවෙයි Al2 තියෙන්නේ Al2 SO4 තුන I තියෙන්නේ හරි සූත්‍රයට අනුව ඇලුමිනියම් වල සංයුත්තාව ඒතර ඇලුමිනියම් ගාව සටහන් වෙලා තියෙන්නේ සල්ෆේට්ගේ සංයුත්තාව අපි දන්නවා සල්ෆේට් වල සංයුත්තාවය දෙකයි ඉතින් සල්ෆේට් වල සංයුත්තාවය ඒ අයුරින්ම ඒ ආකාරයෙන්ම සටහන් වෙලා තියෙනවා නම් අපි දන්නවා සල්ෆේට් එක්ක ඉන්න ඉලක්කම ඉදිරි ඒකකයේ සංයුතාවය නැත්නම් ඇලුමිනියම්ගේ සංයුත්තාවයේ බව අපි සිද්ධාන්ත වලින් දන්නවා එහෙනම් අපිට තර්කයක් ගොඩ ගන්න දෙයක් නැහැ සල්ෆේට්ගේ සංයුත්තාවය දෙක එලෙසින්ම තියෙන නිසා සල්ෆේට් ගාව ලියලා තියෙන වරන් පිටින් තියෙන තුනේ ඉලක්කම කාගෙද ඇලුමිනියම්ගේ සංයුත්තාවය වෙනවා ඒ නිසා මොකද වෙලා තියෙන්නේ අන සංයුත්තාය තුනක කියන කීවෙනි පිළිතුරද අංක 2 පිළිතුර මේකට අදාළ වෙනවා අංක 2 පිළිතුර මේකට අදාළ වෙනවා හොඳයි නම් අපි ඊගා 19 වෙනි ප්‍රශ්නට යනවා ප්‍රශ්නක 19 යකඩ නිස්සාරණයේදී කැල්සියම් කාබනේට් භාවිතා කරන්නේ පාස්සන් කුමක් සඳහාද
calcium carbonate. The calcium carbonate yoga gattama me calcium carbonate mokada wenne? Eya viyojane wenawa. Eya viyojane unama calcium carbonate mokada wenne? Calcium oxide dana carbon dioxide adama. Me carbon dioxide tamai kawurekkada ox enata carbon ekka pratikriya karala carbon monoxide nishpadane karana. Carbon monoxide hadana. මේ කාබන් මොනොක්සයිඩ් තමයි මොනවාද හිමටයිඩ් ඔක්සිහරණය කළා යකඩ බවට පරිවර්තනය කරන්නේ යකඩ බවට පරිවර්තන. එහෙනම් පළවෙනිගේ දෙනවා හිමටයිඩ් ඔක්සිකරණය කිරීම ඔක්සිහරණය කිරීමට හිමටයිඩ් වල ඇති අපද්‍රව්‍ය ලෝහ බොර ලෙස ඉවත් කිරීමට ඊට පස්සේ අවශ්‍ය අධික තාපය ජනනය කිරීමට මෙත යකඩ මල බැඳිය වැරැක්කි. දැන් මොකද එනම් අංක 1 පිළිතුර අංක 1 පිළිතුර අදාළ වෙන්නේ අංක 1 පිළිතුර හොඳයි ඊගා අපිට 20 වෙනි ප්‍රශ්නේ යන්න තියෙන්නේ බයිසිකල් ඩයිනමෝවක් තුල සිදුවන්නේ පහත් දැක්වෙන කුමන ශක්ති පරිණාමණයද කියලා අහනවා මේකේ සිද්ධ වෙන්නේ මොන ශක්ති පරිණාමණයද කියලා අහනවා මොකද්ද සිද්ධ වෙන ශක්ති පරිණාමණය මේ ඩයිනමෝ එක කරකවනවා අපි ඩයිනමෝ එක කරකවනවා අපි යාන්ත්‍රික ශක්තිය නම් කරකවන්නේ එතන ඒකට අපි අවශ්‍ය කරන ශක්තිය යොදන්නේ අපි පරිශ්‍රයේ පදිනවා පදිනකොට යාන්ත්‍රික ශක්තියෙන් එක වෙනවා චාලක ශක්තිය එතකොට ඊගාවට ඒකේ ප්‍රතිඵලයේ විදිහට ඩයිනමෝවේ චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙලා පරිණාලිකාවේ නිෂ්පාදනය මොනවාද विद्युत प्रेरण अंक विद्युत शक्ति परिवर्तने प्रश्न बीबीजपात्री शाक लक्षण वाणे मुदुन्मूला सहित मूल पद्धति इतनी पल्लेहाट अपट बलांदे हृदय समांतर नाट्यनेकबीजपात्री प्रियांक सलस एक बीजपात्री अधोभाव प्ररोण्यन एक बीजपात्री हिसापट अंक एक पिलीतुरा मदगतिगांड अस्तावक पहाल उत्तर उत्तर तुनडा අවදානි යොමු කළා තමයි උත්තරේ තෝරන්න මොකද හේතුව සමහර උත්තර දෙකක් දීලා තවත් උත්තර එක තියෙන්න පුළුවන් ඉහත එක හා දෙක ඉවේ එහෙම නැහැ කියන්න පුළුවන් නිසා එක යන සැලකීමක් දෙන්න ඕනේ හොඳයි ඊළඟට 22 වෙනි ප්‍රශ්නය ආරක්ෂාව සඳහා විදුලි පරිපථයකදී ප්‍රයෝගී නොවන උපාංගය වන්නේ විලායකය ප්‍රධාන ශිඛය ඉදිරි මීටරය පැන්නුම් දහය මොකද්ද ආරක්ෂාක උපකරණයක් වෙන්නේ ආරක්ෂා පින්ස් අපි යොදා නොගන්න එකක් මොනවාද විදුලි මීටරය එක පාවිච්චි කරන්නේ පරිභෝජනය කළ විදුලි ප්‍රමාණය මනින්ද ඒක නිසා අනිත්‍යව කොම ආරක්ෂාවට යොදා තියන්නේ ඊගා 23 වෙනි එක ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්පේරණය කරනු ලබන जैव रसायनिक प्रतिक्रिया उत्प्रेरण एंजाइम आगे हार्मोनलिंग कराने उत्प्रेरण कराने हार्मोनलिंग कराने समायोजन संबंधीकरण तमें हार्मोनलिंग कराने डीएनए वाले कार्य पहाता कवर आगे डीएनए वाले कार्य පහත කවරක්ද කියලා අහනවා පහත කවරක්ද කියලා අහනවා නම් බලමු අපි මොනවාද කියලා 1 දේහයේ ජල ප්‍රමාණය පාලනය කිරීම සෛලීය ජීව ක්‍රියා පාලනය කිරීම ප්‍රෝටීන සංස්ය දායක වීම ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම කාර්යයක් නොවන එකයි අහලා තියෙන්නේ එහෙනම් මොනවාද ජල දේහයේ जल प्रमाणे पालने
ඒ ජල ප්‍රමාණය පාලනය කිරීම කරන්නේ තෛලීය ජීවක්‍රියා පාලනය කරනවා නැස්තියේ ඉඳලා ඒ වගේම ප්‍රෝටීන සංස්කරණය දායක වෙනවා ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම කරනවා එහෙනම් නැස්තියේ පාලනය කරන්නේ තෛලීය ක්‍රියා ඒකට දායක වෙන්නේ මේකේ තියෙන DNA RNA තමයි දායක වෙන්නේ හොඳයි ඊගාවට 25 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දයි 25 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත සඳහන් සංයෝග වලින් ජලයේදී පූර්ණ ලෙස අයනීකරණය වෙන සංයෝගය කුමක්ද කියලා අහනවා ඉතින් මේකේ තියෙනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් HCl ඊට පස්සේ විනාගිරි ඇසිඩික් අම්ලය ඊපස්සේ තියෙනවා කාබනික් අම්ලය අපි දන්නවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේම ඇසිඩික් අම්ලය ඒ වගේම කාබනික් අම්ලය මේවා දුර්වල බෂ්මයක් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් අනිත් දෙන්නා දුර්වල අම්ල තොර ප්‍රබල අම්ලයක් වෙන තියනවා කවුද HCl ඒ ප්‍රබල අම්ල තමයි මොනවාද වෙන්නේ මේ ආකාරයට පූර්ණ අයනීකරණ ලක් වෙන්නේ එහෙනම් කවුද මේකට අදාළ වෙන්නේ HCl කියන අංක 2 පිළිතුර අංක 2 පිළිතුර නැයි ඊළඟ 26 අග්න්‍යාශයක යුෂයේ අඩංගු එන්සයිම වනුයේ අග්න්‍යාශයක යුෂයේ අග්න්‍යාශය කියලා කියන්නේ කර්ම දෙකක් කරන එක්කෙනේ එකක් තමයි එක පැත්තකින් හෝමෝන හදනවා ඊට අනිත් පැත්තේ එන්සයිම හදනවා ඒ හදන එන්සයිම වර්ග තමයි මොනවාද ට්‍රිප්සින් ලයිපේසා ඇමයිලේස් කියන එන්සයිම දැන් බලන්න මේ තුන් දෙනා ඉන්න පිළිතුර මොකද්ද කියලා මේ තුන් දෙනා ඉන්නේ දෙවෙනි පිළිතුරේ ඉන්නේ සා පිළිතුරු අංක 2 ඔබට ඉවර්දි වෙලා තියෙනවා පිළිතුරු අංක 2 27 වෙනි ප්‍රශ්නය රුධිරයේ ජල සමතුලිතතාවය සඳහා දායක වන හෝමෝනය වනුයේ කියනවා ග්ලූකෝන හෝමෝනය යස් ග්ලූකෝස් යාමනයට දායක වෙන්නේ දෙක ටෙස්ටොස්ටෙරෝන් එයා ඇවිල්ලා පුරුෂ ලිංගික හෝමෝන් එක මේක ලිංගිකත්වයේ පිළිබඳ සමායෝජන කටයුතු වල දායක වෙන්නේ ඊගාඩ හතරණික දෙනවා ඉන්සියුලින් ඒකත් අපි දන්නවා ග්ලූකෝස් යාමනයට දායක වෙන්නේ එමනම් ඉතුරු වෙන උත්තරේ තමයි මොනවාද අන්න අධික ග්‍රන්ථි උත්තේජන හෝමෝනය කියන එක FSH කියන හෝමෝන් එක තමයි ඒකට අදාළ වෙන්නේ නැවුන ඒකේ සිංහල වචනය තමයි ඔය තියෙන්නේ ඉතින් අපිට කොහොම වෙලාවට සිංහල වචනේ මුණ ගැහිලා නැහැ FSH කියලාම අපි දන්නේ ඉතින් ඒක නිසා මොකද වෙලා තියෙන්නේ අන්න ඒ වගේ වෙලාවක මේක අපිට හැකියාව තියෙනවා ඉතින් පහසුවෙන් අර දන්නා උත්තර වලින් නොදන්නා උත්තරයට යන්න නොදන්නා උත්තරයට යන්න දාන්න හොඳයි එමන අපි බලමු ඊළඟ කාරණාව යන 28 වෙනි එකට පොලිටින් බහු අවයවීකය හා එතින් අණුවේ ව්‍යුහය පිළිවෙලින් නිවැරදිව දැක්වේ ප්‍ර පොලිටින් බහු අවයවිකය එතින් ප්‍ර එතින් කියන එතිලීන් කියන එක එතිලීන් වල තියෙන සූත්‍රය තමයි මොනවාද එන මේක pH2 CH2 එක මෙහෙම ලියත හැකි H මේ ආකාරයට ලියන්න ප්‍රොණ එතින් අණුවේ සූත්‍රය ওই විදිහට ලියන්න පුළුවන් එන අපිට එවැනි උත්තර කීයක් තියෙනවද එවැනි උත්තර දෙකක් තියෙනවා දෙවැනි පිළිතුර සහ තුන්වැනි පිළිතුර අපිට කිසිම ගැටලුවක් නැතුව තර්කයක් නැතුව එක දෙක පිළිතුරු අයින් කරන්න පුළුවන් දැන් එන අපිට තියෙන්නේ මොකක්ද දෙක සහ තුන දෙක සහ හතරෙන් නිවැරදික තෝරා ගන්න ඉතර අපි දන්නවා බහු අවයවිකයක් නිසා මොනවද වෙලා තියෙන්නේ එයා තියෙන්න ඕනේ
තවත් බැඳෙන්න පුළුවන් වෙන්න තියෙන්න ඕනේ. ඒක නිසා දැන් දෙවැනි එක ගත්තොත් ඒක තවදුරටත් කට්ටිය බැඳෙන්න බෑ. බන්ධන සියල්ල සම්පූර්ණ වෙලා තවද බැඳෙන්න බැරි බවක් තමයි පේන්නේ. ඒ නිසා අපිට දෙවැනිය හතරින්ද වෙනවා. එහෙනම් කීවෙනි කනා දෙන්නේ හතරවෙනියා එන්නේ. ඒකට බන්ධනය වෙන්න පුළුවන් දෙපැත්තට. රේකී ආකාර බැඳෙන්න පුළුවන් ආකාරයට සංවිධානය වෙලා තියෙනවා. ඒක නිසා අපිට හතරවෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ප්‍රශ්න උත්තර අංක 4. හොඳයි. ඊගාව කියනවා 29 ප්‍රශ්නය හරිතාගාර වායුවක් නොවන්නේ. හරිතාගාර වායුවක් නොවෙන්නේ කවුද කියලා අහනවා. කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, CFC ක්ලෝරෝෆ්ලෝකාබන්, ඊගාව කවුද? NH3. නම් යාලා අතරින් කවුද? NH3 තමයි, ඇමෝනියා තමයි හරිතාගාර වායුවක් වෙන්නේ. ඇමෝනියා. ඊගාට තියෙනවා ප්‍රශ්නාංක 30 සුපෝෂණය හදා බලපාන්නේ. සුපෝෂණය කියන්නේ මොකද්ද? මේ පොහොර ගතිය වැඩි වෙලා ඒකේ තියෙන ඇල්ගී වර්ග ප්ලවාංග වර්ග වැවිලා මුලින් කොළපාට වෙලා පස්සේ ඔක්සිජන් හීනතාවය නිසා ජීවීන් මිල ගිහිල්ලා ඊට පස්සේ මේකේ නිර්වායු ශෝෂණය ඇති වෙලා සුගන්ධහමන සියලුම ජීවීන් සවායු ජීවීන් විනාශ වෙච්ච කළු පැහැ වෙච්ච තත්ත්වපත් වීම තමයි සුපෝෂණයේ අග්‍රඵලය වෙන්නේ. සුපෝෂණයේ මුල් තත්ත්වෙදී අපිට කොළපාට මේක දකින්න ලැබෙනවා. මේකට දායක වෙන්නේ කවුරු ප්‍රධාන වශයෙන්ම නයිට්‍රේට් අයන සහ ෆොස්ෆේට් අයන. නයිට්‍රේට් අයන සහ ෆොස්ෆේට් අයන. ඉතින් මේක වෙන්නේ කොහොමද? වෙන්නේ අපි පොහොර භාවිතා කිරීම නිසා. ඒක රසායනික පොහොරද කාබනික පොහොරද කියලා එකක් නැහැ. ඕනෑම පොහොරක් අපි භාවිතා කරන හැම පොහොරෙම මේ නයිට්‍රේට් සහ ෆොස්ෆේට් තියෙනවා. අපි සෝදාපාලුව අවමෝණ ආකාරයට කටයුතු කරන්නේ නැතුව මේවා ඒ වගේම තමයි පසේ පරීක්ෂා කිරීමෙන් තොරව පසට වමනා කරන අදාළ ශාක වර්ධනය වෙන්න අවශ්‍ය කරන පෝෂක පදාර්ථ තියෙනවා. කණිජ ලවණ තියෙනවා. ඉතින් මේ කණිජ ලවණ පිළිබඳව පාංශු පරීක්ෂණයකින් තමයි හොයාගන්න වෙන්නේ. පාංශු පරීක්ෂණයක් කරන්නේ නැතුව පාංශු පරීක්ෂණයක් කරන්නේ නැතුව අපි මොකද කරන්නේ? අපි කරන්නේ අපේ ලංකාවගේ රටවල් වල අපි තීන්දුවක් අරගෙන තියනවා මෙච්චර අක්කරයකට මෙච්චර හොන්ඩර ප්‍රමාණයක් දාන්න ඕනේ. නමුත් ඒක අපි ජපානය වගේ රටකට ගත්තොත් එයාලා කරන්නේ මොකද්ද? එයාලා පාංශු පරීක්ෂණයක් කරනවා මුලින්ම. ඒ පාංශු පරීක්ෂණය කරලා ඉවර වෙලා ඊගාව මොකද කරන්නේ? ඊගාවට තමයි ආන්න යාල තීරණය කරන්නේ මොන මොන මුද්‍රාවියද ඉඳ තියෙන්නේ ඒවා මොන මොන ප්‍රතිශතයෙන්ද අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අන්නේ ප්‍රතිශත වලින් යුක්තව ඒ පොහොර මිශ්‍රණය නිර්මාණය කරලා ඒක ඊට පස්සේ මොකද කරන්නේ? වගා ශේෂ්ඨයට මුදා හරිනවා. අක්කරයට කිලෝ මේ හොන්ඩර ගන්න නෙවෙයි. ඒ අවශ්‍ය ප්‍රමාණය තමයි ඒ මුළු භූමියට අවශ්‍ය ප්‍රමාණය ගණනය කරලා ඒක තමයි යොදන්නේ. එතකොට ඒක යෙදුවාම මොකද වෙලා තියෙන්නේ? අනවශ්‍ය සෝදාපාලුවකට අනවශ්‍ය ඉවත්තේ යාමකට ලක් වෙන්නේ නැහැ. මොකද ගහට අවශ්‍ය ප්‍රමාණය තමයි අපි යොදලා තියෙන්නේ පසර. සා ගහ එක ශ්‍රේණික සෝදාපාලුවක් ආවේ නැත්නම් ඉක්මනින් උරා ගන්නවා. ඒක නිසා සෝදාපාලුවට ගිහිල්ලා සුපෝෂණය වීම ඇති හැකියාව අඩුයි. නමුත් සෝදාපාලු ශ්‍රේණික සෝදාපාලුව ලක් වුණ පොර යොදපුවාම වැස්සක් ඇවිල්ලා ගියොත් එහෙම ඒක නම් කරන්න දෙයක් නැහැ. නමුත් ඉතින් ගොඩාක් ලාඩ එවැනි අවස්ථාවල මේ පාංශු සංරක්ෂණ ක්‍රම සෝදාපාලුව අවම කිරීමේ ක්‍රම උපයෝගී කරගන්නවා. ඒ රටවල අපේ රටේ නම් ගොඩක් ලාවට එහෙම කරන්නේ නැහැ. නිකම් පසට ඉහෙනක තමයි කරන්නේ පොර. ඒක නැතුව පස තුලට සෝදාපාලුවට අවම වෙන ආකාරය පස තුලට මේක යොදන්න පුළුවන්කම තියෙනවනේ. ඒතොර හානිය අවම වෙනවා. හොඳයි ඊළඟ බලන්න ලුණුවල පිත්තරස ඇතිවනුයේ පිත්තරස ඇති වෙන මොනවායිද කියලා අහනවා. කැල්සියම් සල්ෆේට් නිසාය, කැල්සියම් කාබනේට් නිසාය, මැග්නීසියම් ක්ලෝරයිඩ් නිසා, මැග්නීසියම් සල්ෆේට් නිසාය,
मैग्नीशियम सल्फेट निसाय कौन निसाद मैग्नीशियम सल्फेट निसाय अंक हतर मेम प्रस्तार तरंग आयाम अक्षर वाणी मेन मेकटा विस्तार एक दफला बी की दिन मेतना मेतना दिंपल अभी आयाम आयाम इकम कला अंशु देखा कदर दीरन कटिम दूर එකම කලාවේ තිබෙන අංශු දෙකක් අතර තිබෙන කෙටිම දුර මෙන්න එනම් මෙතනයි මෙතනයි තමයි එකම කලාවේ අංශු තියෙන්නේ එනම් A තමයි තරංග ආයාමය වෙන්නේ B කියන්නේ මොකද අතරේක ප්‍රශ්නයක් B කියන්නේ විස්තරය B කියලා කියන්නේ B කියන්නේ විස්තරය ඊළඟට 32 වෙනි ප්‍රශ්නය තියෙනවා මේ කතා කරේ අපි 33 වෙනි ප්‍රශ්නය 32 වෙනි ප්‍රශ්නය समजातीय मिश्रण ऋणुद्रावण्य मेटिद्रावण्य नीलद्रावण्य सिमेतिद्रावण समजातीय कटपाड़ीमतीनुनु द्रावणय लुणुद्रावणय लुणुद्रावणय इलाड़ीनवा इहत वगुव भावितेन्सपरतिस्पा प्रश्नवलट पिलितुरु सपयान्न तीयना मुद्राव्य एक्स आवर्ते देख कांडे देख वाई आवर्ते तुन कांडे हाय वाई मूलद्रव्य ये इलेक्ट्रॉन विन्यास से तुमाक देखे लानुआ या फिर बालमु वाई के इलेक्ट्रॉन विन्यास से लिया अंडे प्र न्यागे दत्ताम कांडां के हाय कांडां के हाय ना अवसान पर के इलेक्ट्रॉन हाय අන්තිම පැත්තේ නම් මුලට එන්නේ. එතකොට මේකේ ආවර්තාංකය 3. ආවර්තාංකය 3යි නම් යාර කවච 3ක් තියෙනවා. එහෙනම් මෙතන 6යි. ඊගාවට දෙවෙනි කවචයේ 8යි. පළවෙනි කවචයේ 2යි. නම් y සඳහා මෙන්න 2යි 8යි 6 කියන වින්‍යාසය තියෙන්නේ. එහෙනම් කී වෙන එකද අංක 4 පිළිතුර. ඊළඟ 35 වෙනි එක තියෙනවා xy මුද්‍රාව්‍ය දෙක සංයෝජනය වීමෙන් සෑදෙන සංයෝගයේ සූත්‍රය කුමක්ද xy සංයෝජනය වෙලා ප්‍ර x ඒ ඉන්න දෙවන කාණ්ඩේ x ඉන්න දෙවන කාණ්ඩේ ආගේ සංයුත්ත අපි දන්නවා දෙවන කාණ්ඩේ සංයුත්තය 2යි එහෙනම් x ගේ සංයුත්තය 2යි එහෙනම් යාගේ සංයුත්තය 2 මෙයාට එනවා වයිගේ සංයුත්තාවේ කීයද අවසාන කාවිතිය 6ක් තියෙන කෙනාගේ අපි දන්නවා සංයුත්තාවේ 2යි ඒ අනුව මේ දෙකේ ඉලක්කමයි මේ දෙකේ ඉලක්කමයි පොදු සාධකයේ දෙකෙන් බෙදෙනවා එන්සා එන්නේ මොකද්ද xy කියන සූත්‍රය තමයි එන්නේ සර්වතම ආකාරය එහෙනම් කී වෙනි පිළිතුර හොරන් කියන්නේ අංක 1 පිළිතුර 36 වෙනි ප්‍රශ්නය 36 මිශ්‍රණය කැටි සංඝටක වෙන් කිරීමේ ක්‍රම කිහිපයක් පහත් දැක්කේ මින් යාන්ත්‍රික ක්‍රමයක් වන්නේ කුමක්ද කියලා අහනවා මේකෙන් යාන්ත්‍රික ක්‍රමය පෙළීම වර්ණලේප ශිල්පීය ක්‍රමය පුනර්ස්පටිකීකරණය විදුලි විච්ඡේදනය එහෙනම් මොකද ඔව් පෙළීම කියන ක්‍රියාවලිය තමයි චාලක ශක්තිය උපයෝගී කරගෙන උපකරණ භාවිතා කරලා වෙන් කර ගැනීම කරා. ෆයිට්න අපි ඊළඟ 37 වෙනි ප්‍රශ්නයන් බල ගූර්ණය කෙරෙහි බලපාන සාධක අතර
නිවැරදි සම්බන්ධය කුමක්ද? බලපූර්ණය සම්බන්ධයෙන් නිවැරදි. ඉතින් බලපූර්ණය කියලා කියන්නේ අපි දන්නවා බලපූර්ණය සමානයි බලය වැඩි කිරීම බලයේ උපයෝගිතා ලක්ෂයයි භ්‍රමණ කේන්ද්‍රයයි අතරේ ලම්බක දුර. එහෙනම් මේකට බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි බලය, අනිත් එක තමයි මොකද්ද? බලයේ උපයෝගිතා ලක්ෂය භ්‍රමණ කේන්ද්‍රයත් අතර ලම්බක දුර. එහෙනම් කීවෙනි උත්තරේද? ඉවැන්නක් තියෙන අංක 1 පිළිතුරේ. අංක 1. ඊළඟ 38 වෙනි එක 20යි එන්නේ 10 23යි එන්නේ ධන 11 23යි එන්නේ ධන 11 අයන සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශයේ කුමක් සත්‍ය ප්‍රකාශය දෙකෙහිම ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි දෙකේම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි බලමු ඊළඟට අපි. හරිනේ එක. අර නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන 10යි සෝඩියම් ධන ආයනය එයාගේත් ඉලෙක්ට්‍රෝන 10යි. පළවෙනි ප්‍රකාශය හරි. මේ පල්ලෙහාට අපිට යන්නම අවශ්‍ය වෙන්නේ නැහැ මොකද හේතුව? ඔයවත් නැහැනේ 1 2 සත්‍යයි 2 3 සත්‍යයි එමු නැහැනේ. තා අපිට අංක 1 පිළිතුරෙන් අතර වෙන්න පුළුවන්. කාලය ඉතුරු කර ගන්න පුළුවන් වෙන ආකාරයට අපි ඊළඟට බලන්න 39 ආහාර සැතපුම කෙටි කර ගැනීම අරමුණ වන්නේ ආහාර සැතපුම කෙටි කර ගැනීම අරමුණ එක දේශීය ආහාර පරිභෝජනයට යථා වැඩි වශයෙන් යොමු කිරීම දෙක ගුණාත්මක භවින් යුත් ආහාර පරිභෝජනයට අවස්ථාව ලබා දීම ප්‍රාදේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාර වලට වැඩි ඉල්ලුමක් ඇති කිරීම ආහාර ප්‍රවාහණය වැය වෙන ඉන්ධන ප්‍රමාණය අවම කර ගැනීම ඔව් මොකක්ද තියෙන්නේ ඔව් අංක 4 පිළිතුර තමයි මේකේ වඩාත් වැදගත් වෙන්නේ මොකද ආහාර සැතපුම කෙටි වෙන්න ප්‍රවාහන වියදම අඩු වෙනවා ඉතින් ප්‍රවාහන වියදම අඩු වෙනකොට දැන් උඩ තියෙන හමාරයවත් අපිට ප්‍රයෝජනවත් මේ කාර්යයන් ලෙස ගන්න පුළුවන් නැවුම් බවින් යුක්තව ගේන්න පුළුවන් එලිම ගෙදර මිදුලෙන් කුස්සියට යනකොට නැවුම් බවින් තියෙනවා නමුත් මේකේ වඩාත්ම අපිට අපේ වගේ රටකට වැදගත් වෙන මොකද්ද ඉන්ධන ප්‍රවාහණය අවම කර ගැනීම තමයි කියන්නේ ඊපස් තියෙනවා අංක 40 දිග මීටර එකක් වූ AB සැහැල්ලු ඒකාකාර දණ්ඩක් න්‍යූටන් 12 සහ x නම් බල දෙකක් මගින් පිහිදාරයක් මත තුලණය කර ඇත. එම අවස්ථාවේදී x බලයේ විශාලත්වය වන්නේ. ඒ අවස්ථාවේදී x බලයේ විශාලත්වය අපෙන් අහනවා. මේක සම්තුලනය කළා කියනවා නම් මේක අපිට කියන්න පුළුවන් මෙහෙම දොළහයි නිවුටන් වැඩි කිරීම 40යි සෙන්ටිමීටර් සමානයි x වැඩි කිරීම 60යි සෙන්ටිමීටර් ඔන්න තුලිත නිසා සමතුලිත නිසා දැන් එන අපිට x උත්තර කරා ගන්න තියෙන්නේ මෙයා මෙහෙට ගේන්න 12යෙන් වැඩි කිරීම 40යි cm දෙදීම 60යි cm මෙයාට මෙයා කැපිලා ගියා එතකොට මෙයාට මෙයා කැපිලා ගියා 6 වරක් 1යි 6 වරක් 2යි 2 වරක් 4 කීයද 8යි නිව්ටන් සමානයි මේකේතර රචනා ප්‍රශ්පත්‍ර වෙන්නත් පුළුවන් එහම ආව උන හදන වීඩියෝ රයිට් එමන අපි ඒ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 ඉවරයි කෙටි ප්‍රශ්න පත්‍රයේ අපි යන්න තියෙන්නේ රචනා ප්‍රශ්න පත්‍රයට එහෙනම් අපි රචනා ප්‍රශ්න පත්‍රයට පිවිසෙමු ඒකේ ඒ කොටස පියුගත කොටස යන්න හදන්නේ බලන්න අංක 1 ඒ පැය 48 අඳුරේ තබන ලද ශාකයක්
उपयोगी कर गानिमिन प्रभासांश्लेषणे सदा अवश्य साधक परीक्षा क्रीमट सकस्करण लद एटवमा पहात देखपे पशुव मेम एटवम पैपा पमन किरुवेलियर निरावरणे कर प्लास्को तुलट एतुलाक्रतिमु पत्रय पिष्ट परीक्षावट भाजने करन लद पिष्ट परीक्षाड भाजने कलाव දැන් පින්තූරේ තියෙන ඕල් පෑදිලි ඒ තියෙන්නේ මෙහෙමයි කේතු ප්ලාස්ටික් වලට පත්‍රය යොමු කරලා තියෙනවා කිර ලැබයක් කරා තමයි පත්‍රය යොමු කරගෙන කිර ලැබේ දෙකට පළලා ඒ පළු දෙක අතරින් තමයි පත්‍රය ඇතුළට යොමු කරලා තියෙන්නේ ඇදේ සවි කරලා තියෙනවා ඒක සංගත කරා ගන්න වායු වමාරුව නතර කරන්න තමයි ඒක ආරම්භු තියෙන්නේ හොඳයි ඒක අහලා නැහැ මම කිරේක කිව්වේ දැන් බලන්න ඒක පිෂ්ඨය සඳහා අයඩින් පරීක්ෂාව කළ විට කළු නිල් වර්ණයක් පෙන්වන්නේ පත්‍රයේ ABA C යන කොටස් වලින් කුමන කොටස කොටස්ද බලන්න වෙනම දීලා තියෙනවා ABC කවුද කියලා A කියන්නේ ටාස්කෝඩ එලියන් කියන කොටස B කියන්නේ කිර ලැබේ ඇතුලේ තියෙන කොටස सी क्या ने मुनादे प्लास्को ऐतलेरियन को ये मना में आया आतरी काट दे ए सदाहात अमाई सूर्यालोक के होने लेबेन्ने पाइपोलेन कार्बन डाइऑक्साइड लेबेन्ने इनका उन्हें आवश्यक साधक तीनों आए पिंडी ता ए कोटे से तमाई दाम काट पिन्ना दहिला डाहना नहीं अध्ययन लक्ष्य रहते प्रभासन सावश्य කුමන සාධකයේ සාධකද එමෙදෙන්දි හොයලා තියනවා එකක් කාබන් ඩයොක්සයිඩ් ඊගාවට ආලෝකය ආලෝකයේ සහ කාබන් ඩයොක්සයිඩ් සාධක දෙකම පරීක්ෂා කරලා තියෙනවා එකම ප්‍රැක්ටිස් එකෙන් සාධක දෙකක් හොයලා තියෙනවා පයිප් ඊළඟට බලන්න ඊට පරීක්ෂණයේදී අනුගමනය කළ පහත් දැක්කෙන ක්‍රියාමාර්ගවලට හේතුවක් වෙයින් සඳහන් කරන්න A ශාක්‍ය දින දෙකක් පමණ අඳුරේ තැබීම. ඔව් ඇයි මේක දවස් දෙකක් විතර අඳුරේ තියන්නේ? අඳුරේ තියන්නේ ශාක්‍යෙ නිපද වී තිබෙන පිෂ්ඨය සම්පූර්ණයෙන්ම ශාක්‍යෙන් ඉවත් වීමට කාලය ලබා දෙන්න. ප්‍රයිරිය සුසන ඉලක්කලා ශාක්‍යය තුළ තිබෙන පිෂ්ඨය සම්පූර්ණයෙන්ම ඉවත් වෙන එකෙන් සෛල සුසනේ හරහා ශාක්‍යෙ පිෂ්ඨෙන් තොර තත්ත්වයට පරිවර්තනය වීමට පරිවර්තනය කිරීමට right නා ඊළඟ බලන්න ඊගාගේ තියෙන B එක ප්ලාස්කෝ තුල පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැමීම ඉන් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් පුලුවන්කම තියෙනවා කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන්න වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම සඳහා තමයි අපි මේකට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් දාලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට අපිට හැකියාව තියනවා මොනවාද භාවිතා කරන්න පුළුවන්කම තියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දෙයක් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දෙයක් භාවිතා කරන්නත් පුළුවන්කම තියෙනවා හොඳයි ඊගාවට ඒකේ B කොටස පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා ශිෂ්‍යෙකු විසින් කරන ලද පරීක්ෂණයක් මෙසේය ජලීය මාධ්‍යයට පිෂ්ඨය හා ඇමයිලේස් එකතු කර ද්‍රාවණයක් සාදන ලද අනතුරුව AA කාලවලදී ඉන් බිඳුවක් බැගින් ඉවතටගෙන අයඩින් ද්‍රාවණ බිඳුවක් එකතු කර පරීක්ෂා කරන ලදී. කාලයක් සමග අයඩින් ද්‍රාවණයේ වර්ණය වෙනස් වීම පහත වග්වේ පරිදි වේ. කියනවා
වර්ණය කාලයේ මිනිත්තු T1 කළු නිලට වුරු T2දී නිල් පැයට වුරු T3 දුඹුරු පැයට වුරු T4 පහ දුඹුරු පැයට වුරු T5 පහ දුඹුරු පැයට වුරු පාස්තන් කාලවලදී ලැබෙන නිරීක්ෂණ දා හේතුව බැගින් ලියන්න T1දී කළු නිලට වුරු පිස්තේ අයඩින් හමුවේ වර්ණ විපරාස ලක්තියි එම අවස්ථාවේ පිස්තේ තිබෙනවා පිස්තේ තිබෙන නිසා අයඩින් හමුවේ වර්ණය දම් පාට හැදෙනවා කළු නිලට පරිවර්තනය වෙනවා T4 T4ේදී කහදු කුරු තියෙන්නේ ඒකට හේතුව තමයි මොකද්ද ඒ අවස්ථාව වෙන විට ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වයෙන් පිස්තය මෝල්ටෝස් බවට පරිවර්තනය වෙනවා දම් පිස්තේ සම්පූර්ණයෙන්ම ජීර්ණය වී තිබෙනවා පිස්තේ සම්පූර්ණයෙන්ම ජීර්ණය වී තිබෙනවා right ඊළඟට කියනවා දෙවෙනි එක T කාලයක T පහ කාලයකට පසු මිශ්‍රණයේ පැවතිය හැකි ද්‍රව්‍යයක් නම් කරක මොනවද තියෙන්න පුළන්නේ මෝල්ටෝස් තියෙන්නේ මෝල්ටෝස් ඇමයිලේස් වලින් ඒක පරිවර්තන කරනවානේ මෝල්ටෝස් වලට ඒකයි හේතුව හොඳයි එමන අපි ප්‍රශ්න අංක 1 අවසන් කළා ඒ අනුව ඊට පස්සේ අපි යන්න හදන්නේ ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 2ට යන්න තියෙන්නේ ඒ ජීවීන් විවිධ ක්‍රම පදනම් කරගෙන වර්ගීකරණය කරයි ශාක වර්ගීකරණය පිළිබඳ එවැනි සටහනක් මෙහි දැක්වේ ශාක දෙපැත්තට බෙදලා තියෙනවා එක පැත්තක සපුෂ්ප ශාක අනිත් පැත්තේ මොනවද තියෙන්නේ අපුෂ්ප ශාක ඒක බීජ පාත්‍රී P Q අපුෂ්ප ශාක පැත්තේ තියෙනවා R කියලා බීජ හට නොගන්න ආයෙත් තියෙනවා එතන R කියලා තියෙනවා ප්‍රශ්න අංක 1 ශාක ආයතන රාජධානිය හඳුන්වන්නේ මොන රාජධානිය කියලාද කියන්නේ ප්ලාන්ටේ රාජධානිය ඊගාවට දෙක පියා කියු කාණ්ඩ වනුයේ පියා කියු කාණ්ඩ පී කියන්නේ කවුද පදී බීජපත් කියු කියන්නේ කවුද අපුෂ්ප ශාකවල බීජ හට ගන්නා බීජ හට නොගන්නා කියලා තමයි ආර් දාලා තියෙන්නේ නම් බීජ හට ගන්නා බීජ හට ගන්නා බීජ හට නොගන්නා අය ඇති කරන්නේ මොනවද බීජාණු තාක් කෙනෙක් යම් වෙලස්තාව තියෙන පුළුවන් බීජාණු හට ගන්නා ශාක කියලා තේ ආර් කියන දඬ අටාංගලා තියෙන පුළුවන් දැන් ඊළඟ කියනවා දෙවෙනි එක හරි තුන්වෙනි එක කිව් කාණ්ඩයට උදාහරණ දෙකක් බීජ හට ගන්න කටිර උදාහරණ දෙයක් අහනවා මඩු එහෙම නැත්නම් සයිකස් කියන එක වයිනස් සයිප්‍රස් ඉන්දියන් විලෝ එනේ ආගයක් කියන්න පුළුවන් හොඳයි ආර් වලට උදාහරණ දෙකක් ලියන්න දැන් අපිට පුළුවන් ආර් කියන්නේ බීජාණු හට ගන්න අය ඒක ලියත හැකි අපිට මොනවාද ඔව් ලියන්න පුළුවන් ඔපොගනාටුම් සෙලිජිනෙල්ලා මාකැන්තියා පරිණාංග මේ වාලියට හැකියි. දැන් ඉතින් ප්‍රශ්නේ B කොටසට අපි යන්න හදන්නේ පින්තූර තුනක් තියෙනවා KLM කියලා. K අක්ෂරේ දක්වා ඇති ජීවියා නම් කරන්න K අක්ෂරේ ඉන්නේ කවුද? ඔව්. එව්ක්ලිනා ඉන්නේ. එව්ක්ලිනා ඉන්නේ. L අක්ෂරේ ඉන්නේ කවුද? මේකේ අධිරාජධානි නම් කරන්න කියලා කියන්නේ ඔ බැක්ටීරියා අධිරාජධානියට ඒගොල්ලෝ අයිති වෙන්නේ එම අධිරාජයන් අයත් ජීවීන්ගේ සය සංවිධානය පවතින ප්‍රධාන ලක්ෂණයක් ලියන්න ඔ ත්‍රයාගේ ඒකනියෂ්ටිකයි ඒකසෛලිකයි ඒකසෛලිකයි සත්‍ය න්‍යෂ්ටියක් නැහැ සත්‍ය න්‍යෂ්ටියක් නොමැති වීම ඒකසෛලික වීම මේ සෛල සංවිධානයේ තියෙන විශේෂත්වයන් ඊගාඩ් තියෙනවා M අක්ෂරයෙන් දක්වා ඇති ජීවියා
පන්ගායි රාජධානියට ඇත්තේ පන්ගායි රාජධානියට අයත් ජීවීන්ගේ තෛලවල තෛල බිත්තිය සෑදී ඇති සංයෝගයේ කුමක්ද මීට කලින් ප්‍රශ්න පත්‍ර තිබුණා කියලා කියනවා කයිටින් කියන්නේ මේක ප්‍රෝටීනමය සංයෝගයක් සා අපිට මේ හරහා අපිට ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන් දිලීර ආහාර ගැනීමෙන් දැයි B එක ෆන්ගායි රාජධානිය විසින් මිනිසාට ආර්ථික වශයෙන් වාස්තවික වෙන අවස්ථාවක් කියන්නේ එකක් තමයි ඒතොට මොනවාද බැසිඩියෝ ඵල බැසිඩි ඵල වර්ගයේ මේ බැසිඩියෝ මයිසිටිස් වර්ගයේ දිලීර වල තියෙන බැසිඩි ඵල ආහාර ගැනීම හැකියාව තියෙනවා ඊගාවට අපිට පුළුවන් ප්‍රතිජීවක නිෂ්පාදනය කරන්න පෙනිසිලින් වගේ අය භාවිත කරන්න පුළුවන් ඊගාවට බේකරි කර්මාන්තයේදී මදසා නිෂ්පාදනයේදී ඊස් භාවිත කරන්න පුළුවන් අන්න ඒ කාරණා තියෙනවා හොඳයි ඊගාවට C එක මානව දෙවෙනි පස්සේ C කොටස මානව දේහයේ අන්තර්ගත පටක පිළිබඳ දල සටහන පහක් දැක්වේ කියනවා පිච්ඡද පටක P ඊගා පේශි පටක ඊගාව Q Q කියන එක තියනවා උදාර බුධිර පටක බුධිරය කියලා තියනවා තත් පේශි පටකය කියන්නේ කොටස් දෙකකට බෙදලා එක පැත්තක විලිකිත කියලා තියනවා අනිත් පැත්තේ R කියලා තියනවා එකේ පළවෙනි කොටස අහනවා අපෙන් අපිච්ඡද පටකේ කාර්යයක් කියලා මොනවාද අපිච්ඡද පටකේ කාර්යය යම් කිසි අවයවයක මතු පිට පුෂ්පය ආස්තරණය කරත් ආස්තරණය ඇතම ආස්තර ශ්‍රාවීය කෘත්‍යයට ආරක්ෂාවට ශ්‍රාවීය කෘත්‍යය ඉටු කිරීමට මේ අපිච්ඡද පටකය දායක වීම කරනවා ඊගාට පියා කිව් ලෙස දක්වලා තිබෙන පටක නම් කරන්න කියනවා ඒතොර කිව් කියන්නේ අපිට ගැටලුවක් ඇත්තෙම නැහැ මොනවාද කිව් කියන්නේ සම්බන්ධක පටක පී වලට ඉතින් මෙතන නොමැති පටකයක් තිබුණා නම් හරි නාය පටකේ ප්‍රජනක පටකේ වගේ එකක් කිවිමේ හැකියාව තියෙනවා හොඳයි ඊට පස්සේ ආරු නම් කරන්න විලිකිත පේශි එන ආර මොනවාද ඔය නිර්විලිකිත කියලා ලියන්න බෑ එතන විලිකිත පේශි කියලා කියන්නේ සැකිලි පේශි වලට මෙතනදී හඳුන්වන්නේ අපි කියන කංකාල පේශි තමයි විලිකිත පේශි කියලා කියන්නේ අනිකකට තියෙන මොනවා තියන්නේ ආර වලට සිඳු පේශි හා හද පේශි සිඳු පේශි හා හෘද පේශි සිඳු පේශි හා හද පේශි එන්න ලියන්න ඕනේ හොඳයි ඊගාව කියනවා අනිච්ඡානුභව ක්‍රියා දක්වන විලිකිත පේශි තෛල වර්ගයක් නම් කරන්න. අර මෙහෙමයි විලිකිත පේශි කියන එකට ආර වලට නිර්විලිත කියලා නම් හරිය. ඒක තමයි එන්න උත්තරේ. නිර්විලිකිත පේශි ආර වලට නිර්විලිකිත පේශි. එතන අදහස් කරන්නේ විලිකිත පේශි කියන එකට දෙකම දාලා තියෙනවා. අනිච්ඡානුභව ක්‍රියා දක්වන විලිකිත පේශි සෛල වර්ගයක් නම් කරන්න. කවුද ඒක ලියන්න තියෙන්නේ? හද පේශි. විලිකිත පේශි වර්ග දෙකයිනේ. එකක් හද පේශි අනිත් එක කංකාල පේශි. ඒ නිසා හද පේශි තමයි අනිච්ඡානුගයි කංකාල පේශි ඉච්ඡානුගයි. ඊළඟට පස්වෙනි කොටස තර්කරූපී ඒකනියස්තික නිර්විලිකිත පේශි හඳුන්වන නම කුමක්ද කියලා අහනවා ඒ තමයි සිඳු පේශි ඊගාවට 6 වෙනි එක උදිරයේ අඩංගු ප්‍රතිදේය නිපදවන උදිරාණු වර්ගය කුමක්ද ඔව් කවුද ප්‍රතිදේය ආදන කියන්නේ ස්වභාවික ප්‍රතිශක්තිකරණයට උදව් කරන දායක වෙන කට්ටිය ඔව් කවුද සුදු රුධිරාණු ඊළා කියනවා ප්‍රශ්න අංක 3 එනහළු පද්ධතිය තියෙන්නේ දසන පද්ධතිය තියෙන්නේ
एबीसी कोटास नाम करांडे ए पे नामना द ग्रसनिकाव बी तियनवा श्वासनालय सी तियनवा मना द पार्श्व ई पार्श्व तियने किने मर पेन है जिरे के पिंतुरे पार्श्व कट तमाय इताले बदला दिए ने ता वड़ा निगर दिए ने पार्श्व किने पेन है लिखना नाम कल दिउना इकरा लक्षण देने पुलवां ओ एक वैधिला तीन ने स्वास नाली का आवलन कर सी वाले अदाले ने स्वास नाली का आव उड़ तीन ने अनिपैत्ते पार्श्वलिंग पार्श्वलिंग आवरने नौनु पैत्त में उड़ तीन ने इंसान विलाती ने स्वास नाली का आव दक्षिणु स्वास नाली का आव के लिए वट कमाक ने हम देखना पी इगा बलंद देवनी एक මිනිසාගේ ශ්වසනය සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එය අවස්ථා තුනකින් සිදු වේ. එම අවස්ථා තුන නම් කරන්න එකක් තමයි බාහිර ශ්වසනය ඊගාව තියනවා ගර්ත කුටිරා වායුව මාරු වීම ඊගාවට ශරීරයේ ශ්වසන තලයේ සුසන හරි ඊගාව තියෙනවා තුන්වෙනි එක නාස් කුහරයේ අපර කොටසේ ඇති හැඩ ගැසීම නිසා සිදුවන වැදගත් ක්‍රියාවක් නම් කරා කෙලවරේ තියෙන නැනි ගතිය නිසා ඔ අපද්‍රව්‍ය ඔ දුවිලියංශ බැක්ටීරියා ආදිය එනහළු වෙත ගමන් කිරීම පාලනීය වීම නතර වීම ෆයිට් بس බලන්න ඊළඟට කියනවා මෙම ශ්වසන පුෂ්ඨය නිසාගේ ශ්වසන පුෂ්ඨය නම් කරන්න කියලා කියනවා නිසාගේ අනේ ඊට කලින් තියෙනවා එකක් නාස් විවරය තුළින් වාතය ගමන් කරන විට ආශ්වාස වාතයේ ස්වන වෙනස්කම් මොනවාද තුනක් ලියන්න එකක් තමයි වාතයට තෙතමනේ එකතු වීම දෙක ශරීර උෂ්ණත්වයට උණුසුම් වීම තුන්වෙනි එක මොනවාද ඔව් අපද්‍රව්‍ය ඉවත් වීම අපද්‍රව්‍ය ඉවත් වීම වායු පෙරණය වායු පිරිසිදු කිරීම ඊගා පස්වෙනි කොටස මිනිසාගේ ශ්වසන පුෂ්ඨය නම් කරන්න මාද ගර්ථ කුටීර ගර්ථ බිත්ති නැත්නම් ඉඳිකින් ගර්ථ බිත්ති එම ශ්වසන පුෂ්ඨයාරා වායු වමාරුව සිදුවන ක්‍රමය ලියන්න කොහොමද යන්නේ විස්තරණය මගින් තමයි වායු වමාරුව සිද්ධ වෙන්නේ විස්තරණ ක්‍රියාවලිය මගින් හොඳයි ඊළඟට තියෙනවා පත්වෙනි එක මෙම මිනිස් ශ්වසන පුෂ්ඨයේ වායු වමාරුව සඳහා දක්වන අනුවර්තන තුනක් ලියන්න එකක් තමයි අභ්‍යන්තර බිත්‍ය තෙතමනේ යුක්ත වීම ඊළඟ දෙවෙනි එක තියන්න පුළුවන් අපිට ඔ රැලිටි සහිත වීමෙන් කුෂ්ඨ වර්ගඵලය වැඩි කරගෙන තිබීම ඊගා බිත්‍ති තුනී වීම තව පුළුවන් අපිට මේ වටා රුධිරකේශනාලිකා බහුල වීම හැබැයි එක ගර්ථ කුටීරවල විවාහාත්මක එකක් නෙවෙයි එතන අහලා තියෙන්නේ ශසන පුෂ්ඨයේ තියෙන අනුවර්තන තව රුධිර වාහිනී කියන එක මේකට අදාළව ලියන්න එපා නමුත් වායු කාර්යක්ෂමතාව ඉහළ නම් ගන්න ඒකත් උදව් කරලා තියෙනවා ඒක නමුත් ගර්ථ කුටීරවල විවමය කාරණාවක් නෙවෙයි හොඳයි ඊළඟ බලන්න අටවෙනි එක සවායු ශසනයේ රසායනික ප්‍රතික්‍රියාව ලියන්න ඉතින් සවායු ශසනයේ ප්‍රතික්‍රියාව දන්නවා 6යි 36යි H 12යි O 6 ධන 6යි O 2 6යි CO2 ධන 6යි H2O ධන අපි මේක වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ එහෙනම් ඔන්න ඔය සමීකරණය ලියලා තියනවා නම් සමස්ත ලකුණු ප්‍රමාණය ලැබෙනවා ඊගාව කියනවා
मीटर सीआर दिवी में दी पादवला मांस पेची वेदना वा केंद्रा पिल्लया में अतिवान्ने ऐ के लहाना इवेंड में माय वेगवा दिवी में दी सवायु सुसने लेवने शक्तिया प्रमाणवत नवी मनिसा निर्वायु सुसने क्रियात्मक रो ये निर्वायु सुसने क्रियात्मक वी मत समग्र पेशी अतर निर्माण अतिवनामन अद लैक्टिक अम्ल निष्पादन ये लैक्टिक अम्ल निशातमाय मे वेदनाकारी सह केंडा पेरली मे स्वभाव निर्माण दैलाड बलांद इगाव एक्स वल एटीपी वल कार्यान मुनवाद किला हना एटीपी वलिंग कराने मुकाद एटीपी वलिंग कराने आन अतिरिक्त शक्ति हवाई समय दी लेबेना अतिरिक्त शक्ति गबड़ा करते भी मतमाई एटीपी वलिंग करने का कार्य इगाव देवनी कार्य तमाई मुकाद इलाड में केंडा पेरली में दात्ते कलिन प्राचने अदाल द केंडा पेरली में दात्ते तीव्र ना शरीरे सोडियम अडू ना हमार सोडियम अडू ना मत ते ना ते तोड़े सोडियम लावन पितवे ना वैदिकुर कोई विधि अध दहाड़िया मागे जब नमक मीटर सीआ को आगे दावने कभी शनिको दहाड़िया दान तत्त्व दावे ने ने एक निशा मितें दी क्रियात्मक वेने निर्वाय सुसमें प्रतिपाल इगावट्ट में दुरदावने कदी दुरदिवी मकदी आन अर निर्वाय सुसम रे अपिरे कव दहाड़िये दमी मत तक कर पीटवीलायन लावन हेतु कोड़ेगन सोडियम लावन हेतु कोड़ेगन ये सोडियम लावन अडुवी में हेतु कोड़ेगन केंडा पेरली में दापते निर्माणे वी में है क्या होती है राइट इन अपी ईलांग प्रश्न ले आमु ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ B කොටස මේකේ තුනේ B කොටස මිනිස් මොළයේ ඇති ප්‍රධාන කොටස් ලෙස මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුසුම්නා ශීර්ෂකය සුසුම්නා තීර්ෂකය තැලමසය හයිපොතැලමසය හැඳින්විය හැකිය මිනිස් මොළයේ ඇති ප්‍රධාන කොටස් වලින් मिनिस मुले पशु प्रदेश आयातन कोटास देख लिया अपर कोटसे तीन कोटास देख एक अक्तमाय अनुमास्तिष्क अनिकतमाय मुनाद सुसुम्ना शीर्षक इदिरिये तीन ने मुनाद मस्तिष्क अर्धगोल युगले वंसा दकुन मस्तिष्क अर्धगोल युगले तमाय तीन दैलान तीनो देवनी कोटस पास्तान क्रियावान सिदुकरान्ने यस्तान कुमान कोटसिंदई लियांड ए मतके पालने किरीगे मतके पालने का मस्तिष्क अर्धगोल वलिन बी एक तियनवा हृदय स्पंदने पालने किरीम ओ कौद करान्ने ओ रने ओ सुषुम्ना शीर्षकय मगिन सुषुम्ना शीर्षकयन करान्ने इगावट सी सुसमय पालने क्रीम सुसमय पालने कराने को हिंद सुसुम्ना शीर्षकेन सुसमय पालने कराने सुसुम्ना शीर्षकेन इगा डी एक तीनों पेशी चलन समायोजने पेशा समायोजने अमुमस्तिष्केन कराने गा सी एक तीनों शरीर उष्णत्व यामने මූලද්‍රව්‍ය පරමාණු කීපයක් ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යාව පහත වගුවේ දැක්වේ. D ඇති සංකේත සම්මත සංකේත නොවේ. වගුව ඇසුරෙන් පිළිතුරු දක්වා.
प्रोटोन संख्या इवल एकवल हय केवल कुला एल दाहत एम दहाट किल दिलतीन न्यूट्रॉन संख्या बिंदु आई एकाई दोलहाई दोलहाई दहाटाई दहाटाई किल न्यूट्रॉन संख्या विलतीन समस्तानिक युगले नाम करान किल समस्तानिक याने मुनाद प्रोटोन संख्या एकम वेंडो नम यात्री बलांड प्रोटोन संख्या एकम वेच्च कट्टिय कौद किल ओ इन्वा डीहा न्यूट्रॉन संख्या प्रोटोन संख्या न्यूट्रॉन संख्या प्रोटोन संख्या एकम वेला न्यूट्रॉन संख्या परमाणु क्रमांक केवल परमाणु क्रमांक न्यूट्रॉन दहाटाई क्रमांक J L M අතරින් විද්‍යුත් ඍණතාවයේ වැඩිම මුද්‍රාවයේ කුමක්? ඉතින් ඒ අතරින් 7 වෙනි කාණ්ඩයේ අයත්ම තුන්දෙනාම එකම ආවර්තයේ ඉන්නේ. එකම ආවර්තයේ ඉන්නකොට 7 වෙනි කාණ්ඩයේ අයත්මයි වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ. එහෙනම් කවුද මේ අයත්රින් 7 වෙනි කාණ්ඩයේ ඉන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසකයා බැලුවොතින් අවසාන කාජි ඉලෙක්ට්‍රෝන හතක් එන්නේ 2 8 7 කියන ප්‍රෝටෝන 17ක් තියෙන L වල. නම් L තමයි විද්‍යුත් ඍණතාවයේ වැඩිම මුද්‍රාවිය වෙන්නේ. ඊළඟ ආයන්න පළමු අයනීකරණ ශක්තිය වැඩිම මුද්‍රාවිය කුමක්ද? පළමු අයනීකරණ ශක්තිය වැඩිම කෙනා අහනවා කවුද? ඔව්. එයා නිෂ්ක්‍රීය කෙනා M. M තමයි වැඩිම කියන්නේ. ඊළඟ කියනවා පහ තාමර උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතින මූලද්‍රව්‍ය කුමක්ද? ඔව් අපිට පුළුවන් D කියන්න පුළුවන්. ඊළඟ G කිය අජිනමේ මොනවද M කියන්න පුළුවන් L කියන්න පුළුවන් ඒ කට්ටියම පුළුවන්කම තියෙනවා. ආ එතකොට ඊළඟට 6 වෙනි එක සංයතාවේ ශූන්‍ය මූලද්‍රව්‍ය නම් කරන්න ඔව් කවුද M M තමයි ශූන්‍ය එක්කෙනා ඊගාවට 7 ප්‍රශ්නය L මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න L වල 2 8 7 2 8 7 ඊගාව කියනවා කියා D සංයෝජනයෙන් සාධන සංයෝගයේ සූත්‍රය අනුව G දෙකයි හතර ඉන්සා යා හතර වෙනි කාණ්ඩේ ඉන්නේ ඉන්සා යාට සංයුක්තතාවය හතරයි G සංයුක්තතාවය හතරේ කෙනා H සංයුක්තතාවය එකේ කෙනා එනං සංයුක්තා මාරු කරපා G හතරයි H එකයි GH ඕකේලයි මේ පියවර ඕනේ වට දෙලිම ලියට කියලා මේක ලියන්න GH4 බස්සේ ඊළඟට කියනවා L 8 වෙනි කොටස කියනවා මම අපි කතා කරේ 9 වෙනි කොටස මේ කතා කරේ 8 වෙනි කොටස කියනවා L සාධන අයනයේ අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනායිම 7 වෙනි කොටස යව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය अट्टाई
නමිනි කතා කරා නමිනි කඩේතර ආවේ GT4 කියලා GD4 තමයි නමිනිකේ අයන්නට ඒකේ ආයන්නේ අහනවා නමිනිකේ GRD පරමාණු අතර සෑදෙන්නේ කුමන වර්ගයේ බන්ධනයක්ද කියලා ඉතින් දෙකම අලෝහ දෙකක් අතරේ බැඳුනේ සාමික මොන જાතියද සහබන්ධනයක් වෙනවා සහබන්ධනයක් වෙනවා හරි එහෙනම් අපි ප්‍රශ්න අංක 3 ඉවර කරා විවගත් ප්‍රශ්න පත්‍රයේ එහෙනම් අපි ඊළඟට යන්නේ 4 වෙනි ප්‍රශ්න කතා කරන්න. ඊගේ තියෙනවා මෙන්න මේ ආකාරය එකක් තියෙන්නේ මේ ආකාරයක් තියෙනවා ඒකේ එතන P තියෙනවා මෙතෙන්ට T තියෙනවා මේක Y කියනවා මෙහා X කියනවා මෙන්න මෙයා අපඩ පිටුරේ තියෙන්නේ රූපේ නම් කර ඇති XY PC නම් කරන්න කියලා කියනවා X කියන්නේ මොකක්ද X අවතල පරාවර්තකය අවතල දර්පණය නැත්තම් ඉගාව Y Y ප්‍රධාන අක්ෂය Y ප්‍රධාන අක්ෂය P P ද්‍රවය C වක්‍රතා කේන්ද්‍රය වක්‍රතා කේන්ද්‍රය දැන් අපෙන් අහනවා වෙන මේ එකක් එන මේ විදිහේ මේ ආකාර කිනු දෙයක් දක්වලා තියෙනවා මේ දෙක පරාවර්තනයේදී මොකද වෙන්නේ කියලා ඉරණේ ඇඳලා පෙන්නන්නද අර මේ දෙක අතරේ මැද ලක්ෂයකට මැද ලක්ෂයේ නාභිය තියෙන්නේ මෙන්න මේ වාගේ තැනකට මේ දෙන්න එකතු නාභියේදී එකතු එක එක ඊගාවට මෙන්න දෙවෙනි ආකාරයක් තියෙනවා මේ ආකාරය එන මෙහෙම ඉරණයක් ඇවිල්ලා වැඩිනවා මෙයාට මොකද වෙන්නේ කියලා එයා මේ කෝණයට සමාන කෝණයක් එන්න මේ පැත්තට පරාවර්තනය මේ ආකාරය ඊගාවට තවත් ආකාරයක් තියෙනවා මෙන්න මේ විදිහට මේක දිගේ එනවා ඒකෙම ආපහු යනවා මේ ආකාරයට ආපස්සට යනවා බලන්න ඔබ ඇඳලා ලද ඉරණ තුන හරිද කියලා දැන් බලන්න ඊගාවට තුන්වෙනි කොටස යම් කිසි වස්තුවක් අවතල දර්පණයක් ඉදිරියේ එහි නාභීය ලක්ෂයට ඇතුළතින් තැබූ විට ප්‍රතිබිම්බය සෑදෙන ආකාරය කිරණ සටහනකින් ඇඳ පෙන්වන්න. එතකොට කිරණ සටහනකින් අඳින්නලු මේක කියලා කියන්නේ අවතල දර්පණයේ නාභීය දුර තුලයි තියෙන්නේ. ඉතින් මේවා ඔගොල්ලෝ කළා තියෙන්න ඕනේ. එහෙම නැතුව දැන් මේ මම සාකච්ඡා කරන එක අහන් හිටියා කියලා වාට ප්‍රතිඵලයක් ගන්න බැහැ. තා හැම කෙනෙක්ම මේක කළා තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව වැඩෙන් ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්න බැහැ. සුළු ප්‍රතිඵලයක් ඉතින් ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ වගේ ස්ථානයකයි මේ වස්තුව තියෙනවා කියලා කියන්නේ. දැන් නම් මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට යනවා එයා ගිහිල්ලා මෙන්න මේක හරහා ගමන් මේ ආකාරය. ඊගාට අපිට මේක තවත් පැතියාව තියෙනවා මෙන්න මෙතනයි මෙතනයි අතරේ කිරණය නිර්මාණය කරන්න මෙයා ඒක එම මගේම අපස් යනවා මේ ආකාරයට නම් මේක මෙහෙදි හමු වෙන්නේ නැහැ කියලා අපි පේනවා තා අපි මෙහාට දික් කරනවා මෙහාට දික් කරපුවාම මේ දෙදෙනා එන්න මේ වගේ තැනකදී මුණ ගැහෙනවා එතෙන්ට සුඩ හිටින්ද මේ ආකාරයට ඔන්න ප්‍රතිබිම්බය සටහන් ප්‍රතිබිම්බය සටහන් හොඳයි අපි එමනම් ඊළඟ කොටසට යමු. ඒක අහනවා 4 වෙනි කොටස
එහිදී සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොනවාද කියලා අහනවා. ඉතින් පැහැදිලි ලක්ෂණ ටික මොනවාද වෙන්නේ? උඩුකුරුයි අතාත්තිකයි විශාලණයකට වඩා වැඩි. විශාලණයකට වඩා වැඩි. හොඳයි. ඒක B කොටස 1 ද්‍රවස්ථිති පීඩනය සෙවීමේ සමීකරණය ලියන්න. දන්නවා P සමානයි H රෝ G. P සමානයි H රෝ G. ඊගාව තියනවා දෙවැනි කොටස මෙම බඳුනේ පීලක්ෂය මත ජල කඳ මගින් ඇති කරනු ලබන පීඩනය කොපමණද කියලා අහනවා. මීටර් 300ක් උස ජල කඳක් තමයි බඳුනේ තියෙන්නේ. එමන අපිට මේකට දාල සමීකරණය යොදලා අගේ ආදේශ කරන්න තියෙන්නේ. එමනම් සමීකරණය P සමානයි HOT H 300යි මීටර් රෝ 10යි kg m ඍණ 3 වැඩි කිරීම 10යි ms ඍණ 2. දැනනම් ත්‍රිනෝමනාද පැස්කල් වලින් බිඳුවයි 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 මෙන්න එන පිළිතුර. හරි, දැන් එහෙමනම් ඔන්න අපි ව්‍යුවගත මාදිලියේ ප්‍රශ්න හතර සාකච්ඡා කළ ඉවරයි. එනවා A කොටස අවසන්. ඊගා අපි කතා කරන්න යන්නේ B කොටස ප්‍රශ්නාංක පහ. ඒකේ A ශාක බද්ධ කිරීමේ ක්‍රමයක පියවර පහත රූපේ දක්වා ඇත. A ඉහත සඳහන් බද්ධ කිරීමේ ක්‍රමය කුමන නමකින් හැඳින්වේද? ඔයගොල්ලෝ තේනවා කුණ්‍යක ආකාරයට කොටස හදලා අනික් කොටසේ පැල්මක් යොදලා ඒ පැල්ම තුලට කුණ්‍යය කාවද්දපු ආකාරයක් තමයි පේන්නේ. තා මේ ක්‍රමයට අපි කියනවා මොනවාද? රිකිලි බද්ධය කියලා. රිකිලි බද්ධය. ඊගාවට එම බද්ධ කිරීමේ ක්‍රමයට අනුව A B කොටස් දෙක හඳුන්වනු ලබන නම් පිළිවෙලින් ලියනද A අනුජය B මොනවාද? B ග්‍රාහකය. A අනුජය B ග්‍රාහකය. ඊගා ප්‍රශ්නාංක 3 එකේ C කොටස විදිහට තියෙන්නේ දුහිත්‍රු ශාක්‍ය ලැබෙන්නේ A B කොටස් දෙකෙන් කුමන කොටස සතු ලක්ෂණද? ලැබෙන්නේ A කොටස සතු ලක්ෂණ. ඊගා ප්‍රශ්නාංක 2 ශාක්‍යවල ලිංගික ප්‍රජනනය සඳහා දායක වන ව්‍යුහය පුෂ්පය වේ. ඒ කොටස පුෂ්ප ජායාංගය සමන්විත වන කොටස් තුන නම් කරන්න. පුෂ්ප ජායාංගයට අයිති කොටස් තුන අහන්නේ මොනද? කොටස් තුන එකක් තමයි කලංකය, ඊගාඩ කීලය, ඊගාව ඩිම්බකෝෂය. ඩිම්බකෝෂය B එක සංසේචනයෙන් පසු පුෂ්පයක සිදුවන වෙනස්කම් දෙකක් ලියා දක්වන්න. ඔව්, එකක් තමයි ඩිම්බකෝෂය බිත්තිය පලාවරණය බවට පත් වීම, ඩිම්බ බීජ බවට පත් වීම, ඊගාවට දලපත්‍ර හැලී යාම, රේණු හැලී යාම. මෙන්න මේවා තමයි සිද්ධ වෙන්නේ. ඊගාවට B කොටසට ගියා. මේකේ ස්කීප ජනක පද්ධතියේ රූප සටහනක් තියෙන්නේ. අපෙන් අහනවා ABC කොටස් නම් කරන්න කියලා කියනවා. ABC කොටස් නම් කරන්න කියලායි කියන්නේ. නම් බලන්න ABC කොටස් වල A කියන්නේ කවුද? A පැලෝපීය නාල, B කියන්නේ ඩිම්බකෝෂය, ඩිම්බකෝෂය. C කියන්නේ මොනවාද? ගර්භාෂ භිත්තිය, ගර්භාෂය. ගර්භාෂය. ඩිම්බ සංසේචනයේ සිදුවන්නේ අවර කොටසේදීද කියලා අහනවා. අක්ෂර වලින් කිව්වොත් A වලදී, එම නැත්නම් මොනවාද?
පැලෝපිය නාලය තුලදී පැලෝපිය නාලය තුල නැත්නම් ඒ වලදී ඒ තුලදී ඊළඟට කියනවා තුන්වෙනි කොටස සංසේචනයෙන් පසු ඊළඟ අධ්‍යයනයේදී යුක්තාණු කුමක් සිදු වේද එයා බෙදිලා කලලේ බාඩ පත් වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ යා කලලේ බාඩ පත් වෙමින් ගර්භාෂයේ තුල අධිරෝපණය වෙනවා නවන යුක්තාණුව බෙදෙමින් කලලේ බාඩ පත් වෙමින් ගර්භාෂ බිත්තියේදී අධිරෝපණය වෙනවා මේ ලකුණු ලැබෙන්නේ අධිරෝපණය කියන දැනට අර ටිකක් එක්ක ලියනවා නම් තමයි වඩා හොඳ හොඳයි ඊට පස්සේ බලමු අපි හතරවෙනි එක උදරයේ අඩංගු ඊස්ට්‍රජනා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන ආන්ද්‍රණය අඩුවීමත් සමග ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සිදුවන ප්‍රධාන වෙනස්කමක් සඳහන් කරන්න. අපර මේ දෙක අඩු වෙනවා අඩුවීමත් එක්කම ආර්ථවේ සිද්ධ වෙනවා. ආර්ථවේ ක්‍රියාත්මක වීම වෙන්නේ එමනම් උන ආර්ථවේ ක්‍රියාත්මක වේ. ආර්ථවේ ක්‍රියාත්මක වේ. පස්කියනවා පස්වෙනි එක ආර්ථව චක්‍රයේ සිදුවීම් මාලාව සිදුවන ප්‍රධාන අවස්ථා දෙක ලියන්න. ආර්ථව චක්‍රයේ සිදුවීම් මාලාව සිදුවන ප්‍රධාන අවස්ථා දෙකක් ලියන්නලු. එකක් තමයි ඔඩිම්බ මෝචනය. ඒ වගේ අතර තියෙනවා ශ්‍රාවය. ශ්‍රාවය අස්තිනා තමයි ගොඩ නැගීම තියෙනවානේ. පටක වර්ධනය වීම ත්‍යාස්ථා කීපය තියෙන්නේ ඊගාවට තියෙනවා හත්වැන්න ජනකයින්ගෙන් ජනිතයින්ට වර්ධයේ ගමන් කිරීමේදී පළමු විභාජනය කවරක්ද ජනකයින්ගෙන් ජනිතයින්ට වර්ධයේ ගමන් කිරීමේදී පළමු විභාජනය මොකද්ද වෙන්නේ ඌණන විභාජනය උනනිය ඊපස්සේ 6 වෙනි එක කිව්ලා නෑ ඒක තියෙනවා මේ 7 වෙනි එක තමයි කතා කරේ 6 වෙනි එක ගර්භාෂයේදී මවගේ රුධිර වාහිනී වැඩෙන කලලයේ රුධිර වාහිනී අතර ද්‍රව්‍ය උවමාරු කරන ව්‍යුහය කුමක්ද කියලා අහනවා ඔව් කලල බන්ධය හත් වෙනි එක දැන් අපි කතා කළේ හයවෙනි එක කතා කළා හත්වෙනි එක කතා කළා තියෙන්නේ ඒකදී ඇහුවේ ජනකයින්ගෙන් ජනිතයින්ට වර්ධය ගමන් කිරීමේදී පළමු විභාජනය කවරක්ද කියලා ඒක ඌණන විභාජනය ඊගාවට හත්වැන්න සියුනිකා උත්තේජන හෝමෝනය කවරක්ද කියලා අහනවා ඒකට අපි කියන්නේ සියුනිකා උත්තේජන කරන හෝමෝනය කුමක්ද කියලා අහනවා ඒක තමයි FSH කියන හෝමෝන එක FSH කියන හෝමෝනය පයිනබී ප්‍රශ්නාංක 5 ඉවරයි ප්‍රශ්නාංක 6ට යන්න තියෙන්නේ මිනිසාගේ රුධිරය අඩංගු සංඝටක කිහිපයක් පහක් දැක්වේ රතු රුධිරාණු සුදු රුධිරාණු රුධිර පට්ටිකා ප්‍රෝටීන ග්ලූකෝස් Ta දන දෙක දන යූරියා රුධිරේ වැඩිපුරම අඩංගු රුධිරාණු වර්ගය කුමක්ද කියලා අහනවා වැඩිපුරම අඩංගු රුධිරාණු වර්ගය මොකද්ද රතු රුධිරාණු වැඩිපුරම තියෙන්නේ ඊගාව දෙවෙනි එක කියස්තාන් සංඝටක අතුරෙන් ඒ රුධිර ප්ලාස්මාවට අයත් සංගතක දෙකක් ලියා දක්වන්න ඔව් ප්ලාස්මාවේ තියෙනවා මේවා අතරින් ඉහත සඳහන් සංගතක අතරින් මොනවාද දැන් ජලය මේකේ අන්තර්ගත නිසා ජලය ලියන්න බෑ අපිට පුළුවනි අපිට ලියන්න මොනවාද ප්‍රෝටීන පුළං ග්ලූකෝස් පුළං යූරියා පුළං කැල්සියම් දෙක දාන පුළුවන් ලියන්න මේවා ලියත හැකි හොඳයි ඊළඟ අහනවා B කොටස උදරයේ අඩංගු
නයිට්‍රජනීය බහිස්රාවීය ද්‍රව්‍යයක් සඳහන් කරන්න මොනවාද යූරියා යූරියා ඒ යුරික් අම්ලය එහෙම ලියන්න බෑ මොකද හේතුව ඒකේ යුරික් අම්ලය දීපු කොටස නැහැ පයිප්ලයින් කියනවා තුන්වෙනි කොටස පාත් දී ඇත්තේ එක්තරා වර්ගයකට අය උද්‍ර සෛලයක රූපේ ඒ කොටස අහනවා ඒ යත්සදාන් කුමන සංඝටකයට අයත් වේද ඒක මොකේද අයිති වෙන්නේ ඒක සුදු රුධිරාණු වලට අයත් වෙන්නේ සුදු රුධිරාණු වල නියුට්‍රොෆිල් එකක් තියෙනවා දයිනර් බලන්න බී කොටස ඉහත ඒ දක්වායේ රුධිර සෛලයේ ආයතන රුධිර සංඝටකය මගින් ඉටු කෙරෙන කාර්යයක් සඳහන් කරනවා ඔව් මොකද විෂ බීජ භක්ෂණය නැත්තම් පියතැකි ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඇති කිරි හොඳයි ගාඩ බලන්න හතර වෙන ඒ මිනිසාගේ රුධිර සංසරණ පාදතිය ආශ්‍රිත රෝගාබාධයක් ලියන්න ලියන්න ප්‍රාදි රුධිර පීඩනය අවරුධිර පීඩනය පස්සේ කොලෙස්ටරෝල් කියන එක කොලෙස්ටරෝල් ඇතිවීම ඒ වගේ ගොඩාක් ලියන්න පුළුවන් රක්තහීනතාවය රයිට් එතකොට අපි ඊගාව කියනවා බී කොටස ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයෙකුගේ අතිශයින් අඩුවන්නේ කුමන සංඝටකයේද? රුධිර පට්ටිකා අඩුවෙන්නේ. ඩෙංගු රෝගයේදී අඩුවෙන්නේ පට්ටිකා, ලියුකේමියා රෝගයේදී සුදු රුධිරාණු අඩුවෙන්නේ. ඒ සුදු රුධිරය වැඩි වෙලා රතු රුධිරාණු අඩුවෙන්නේ. ලියුකේමියාවේදී සුදු රුධිරාණු වැඩි වෙනවා, රතු රුධිරාණු අඩුවෙනවා. एक नीरा रोग लक्षण पेना है पश्चिनी मिनिसागे रुधिर ग्लूकोस मट्टम यामनेकरण क्रियावलिय केटियन पहदिली करांत ग्लूकोस वेडिकूविट लंगेंस दीपिकामागिन ඉන්සියුලින් වැඩිපුර ශ්‍රාවය කරලා වැඩිපුර තිබෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් ලෙස අක්මාවේ ගබඩා කිරීම. ඊගාවට දෙවනි කාරණා තමයි මොකද්ද? ග්ලූකෝස් අඩු වූ විට ඉන්සියුලින් ශ්‍රාවය අඩු කර ලැංගෑස් දීපිකා මගින් ग्लूकोगोन स्रावे वैडी कर लंगेंस दीपिका मगिन ग्लूकोगोन स्रावे वैडी कर संचित ग्लाइकोजन ग्लूकोस बाट हरवा उदिरेट इकतु किरी वह इलित्रो यादहा सतियनवाना संपूर्ण लकुले देना ये बी कोड सर आप यानना दानने पहात रूप वल एहा बी मगिन देखतेने कोश देखती है। यहाँ सिंग इलेक्ट्रोडे या कड़े इलेक्ट्रोडे तमुक सल्फ्यूरिक अम्ल संबंध काम भी किन देना संबंध कर लेते हैं। अनेक पैतृन विलीन सोडियम क्लोराइड कार्बन इलेक्ट्रोडे तं प्रतिक्रियावेदन कोशेदन कोशे प्रश्न बी कोशे सिद्धुवन कैथोड प्रतिक्रियावलिया
බී කෝෂයේ සිද්ධ වෙන කැතෝඩ ප්‍රතික්‍රියාව ලියන්න. බී කෝෂයේ මේක අපි කෝෂයේ ඇඳුතින් මේකේ තියෙන මේ ආකාරය මේ ආකාරයක් තියෙන්නේ මෙතන මෙයා තමයි ඒක කැතෝඩය කැතෝඩය මෙයා තමයි කවුද ඇනෝඩය මෙයා විලීන NaCl3 විලීන NaCl3 දැන් එහෙමනම් මේකේ තියෙන අයන වර්ග දෙක ගත්තොතින් එකක් Cl ඍණ තියෙනවා අනිත් එක Na ධන තියෙනවා දැන් මොකද වෙන්නේ කැතෝඩයට ලං වෙන්නේ ධන ආරෝපිතයි එතන කැතෝඩය ඍණ ආරෝපිතයි සායාවට ලං වෙන්නේ ධන ආරෝපිතයි ඇනෝඩයට ලං වෙන්නේ කවුද ඍණ ආරෝපිතයි ඇනෝඩය ධන ආරෝපිතයි එහෙනම් මේ අය අතරින් කවුද ලං වෙන්නේ ලං වෙන්නේ Na ධන අයන එහෙනම් එයා අදාළ අහන්නේ ප්‍රතික්‍රියාව ලියන්න කියලා එහෙනම් Na ධන ධන E සමානයි Na ඔන්න හරි ඊගාව කියනවා B එක කෝෂ දෙකෙහිම ඔක්සිකරණ ප්‍රතික්‍රියා සිදුවන ඉලෙක්ට්‍රෝඩ පොදුවේ හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද ඔක්සිකරණය වෙන අය ඔක්සිකරණය වෙන අයට අපි කියනවා කවුරු කියලාද ඇනෝඩය කියලා කියනවා ඔක්සිකරණය වෙනවා නම් එතන ධන අයන නිර්මාණය කරන තැන ඒ නිසා යාට අපි ඇනෝඩය කියලා කියනවා හොඳයි දැන් බලන්න අපි ඊගාවට හතරවෙනියට කාර්මික වශයෙන් සෝඩියම් ලෝහය නිෂ්පාදනය කිරීම සඳහා බී කෝෂයේ යොදා නොගැනීමට හේතුව කුමක්ද දැන් මේකෙදී මොකද වෙන්නේ දැන් ක්ලෝරීන් ඉවත් වෙලා යනවා එතකොට සෝඩියම් වායු ගෝලයට විවෘතව පවතුන සෝඩියම් කියන්නේ මොනවාද අධිසක්‍රිය ලෝහයක් සෝඩියම් කියන අධිසක්‍රිය ලෝහය දැන් මොකද වෙන්නේ දැන් වෙන දේ තමයි එයා වායු ගෝලීය ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා ප්‍රතික්‍රියා කළා සෝඩියම් ඔක්සයිඩ් බවට පත් ඒක නිසා අපිට කවදාවත් මේ කෝෂය භාවිතා කරලා සෝඩියම් හදාගන්න බෑ ඒක නිසා තමයි නුසුදුසු වෙන්නේ උත්තර ලියවිලා තියෙන මොකද්ද සෝඩියම් නිපදවන සෝඩියම් වායු ගෝලයට විවෘත වී වායු ගෝලෙ විවෘත වී ශ්‍රනිකව සෝඩියම් ඔක්සයිඩ් බවට පත්වන හේයි සුදුසු නැත හොඳයි මේකේ C කොටස පහත දක්වා ඇත්තේ ලෝහ තේ හැන්දක් මත තඹ ලෝහය ආලේපණය සඳහා සකස් කළ ඇටවුමකි තඹ ලෝහය ආලේප කරන්න. ඒතොර ඒ වලට ලෝහයක් තියෙනවා. ඒ හැඹ තියෙනවා විනාග්‍රයට සම්බන්ධ කරලා කොපර් සල්ෆේට් ද්‍රාවණයක් අහනවා එක. ඒ ලෙස යොදා ගන්නා ලෝහය නම් කරන්න කියලා කිව්වා. ඒ විදිහට යොදාගෙන තියෙන කවුද? කොපර් ලෝහය. කොපර් යොදාගෙන තියෙනවා. ඊළඟට ඇනෝඩය කැතෝඩය නම් කරන්ඩ ඇනෝඩය තමයි ඒ ඔප කැතෝඩය කවුද ඒ හැන්ද ඒ හැන්ද ඊගා තුන්වෙනි එක කැතෝඩය අසල නිරීක්ෂණය කළ හැක්කේ කවරක් කැතෝඩය අසල කියන්නේ ඒ හැන්දේ මොනවද වෙන්නේ දුඹුරු පෑටි බවට දුඹුරු පෑට තේ හැන්දපත් තියෙනවා දුඹුරු පෑන සම්බ පෑට අත්තින කැතෝඩ ප්‍රතික්‍රියාව ලියන්නලු මෙන්න තියනවා Cu2 ධන ධන 2 ඉලෙක්ට්‍රෝන Cu කොපර් තැන්පත් තුන
එක මෙහෙම ලියන්නත් පුළුවන් නැත්නම් මොකද්ද cu2 ධන cu ඍණ 2යි ලෙක්ට මේ ආයතන ලියන්නත් පුළුවන් right දැන් අපි ඊගාවට යනවා හත්වෙනි ප්‍රශ්නය කියනවා a සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක අඩංගු සංඝටක වෙන් කිරීම සඳහා විද්‍යාගාරයේදී භාවිතා කළ උපකරණ ඇටවුම රූපේ දැක්කේ උපකරණ ඇටවුම රූපේ දැක්කනවලු දැන් බලමු අපි එහෙමනම් මේකේ අහලා තියෙන ප්‍රශ්න රූපේ පෙන්වන්නේ වෙන් කිරීමේ ශිල්ප ක්‍රමය හඳුන්වන නම කුමක්ද මේකේ තියෙන්නේ කන්ඩෙන්සර් එකක් තියනවා ආස්වන ප්ලාස්ටික්ක් තියනවා එවනම් මේකට අපි කියනවා මොකද්ද ඔ ආස්වණය මගින් සරල ආස්වණය නැත්නම් ලිබික් ආස්වණය මගින් සංඝටක වෙන් කිරීම කියලා කියනවා ලිබික් ආස්වණය නැත්නම් මොනවාද සරල ආස්වණය ඒ දෙකෙන් ඕනම එකක් අපිට සටහන් කරන්න පුළුවන් හොඳයි ඊළඟට කියනවා දෙවැනි එක වැඩි කාලයක් රත් කිරීමේදී ඊට ඇටුමේ පීහි ඉතිරිවන ද්‍රව්‍ය කුමක්ද පීවර ඉතුරු වෙන ද්‍රව්‍ය කියන්නේ ආස්වන ප්ලාස්ටික් උතුර ඉතුරු වෙන්නේ මොනවාද සෝඩියම් ක්ලෝරයිඩ් ඉතුරු වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ඉතුරු වෙන්නේ හොඳයි ගාවට කියනවා තුන්වෙනි එක ඉහත අයිහි සදාන් ශිල්පීය ක්‍රමය හැර පීහි ඉතිරිවන ද්‍රව්‍ය වෙන් කිරීමට යොදාගත හැකි වෙනත් ක්‍රමයක් ලියන්න. ඔව් වාෂ්පීකරණය. නැත්නම් තාපන වාෂ්පී භවනය. වාෂ්පී භවනයක් නම් වාෂ්පීකරණයක් පුළුවන්. අනෝ ආර් උපකරණය නම් කරන්ඩ ආර් කියන්නේ ලිබික් කන්ඩෙන්සරය. කන්ඩෙන්සරය කියලවත් ලිබික් කන්ඩෙන්සරය වඩා නිවැරදි. දැන් ආර් උපකරණයට ජලය ඇතුල් කරන හා පිට කරන ස්ථාන නම් කරන්ඩ. ජලය ඇතුල් කරන්නේ x වලින් පිට කරන්නේ q වලින් එහෙම ඇයි කරන්නේ කියන ප්‍රශ්නයක් අහලා නැහැ මේකේ ඇහුවොත් ඉතින් මොකද්ද මේ කන්ඩෙන්සරය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී පවත්වා ගැනීමට සම්පූර්ණයෙන් පිරීලා තිබුණොත් තමයි මොකද්ද එන උමාලය පහසුවෙන් ඝනීභවනය කරගන්න පුළුවන් වෙන්නේ හොඳයි b එක 1 කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් භාවිතා කරමින් ජලීය අයඩින් ද්‍රාවණයකින් අයඩින් වෙන් කරන ක්‍රමය හඳුන්වන නම කුමක්ද කියලා අහනවා. ඔව් මොකද ද්‍රාවක නිස්සාරණය ද්‍රාවක නිස්සාරණය. ඒ සඳහා භාවිතා කරන උපකරණේ නම් කරන්න. දැන් මේකට අපිට මතකයි මෙන්න මේ වගේ උපකරණයක් තමයි මේක අපි යොදාගන්නේ. ඒකේ මේ ආකාර තියෙනවා. මේක යොදලා තමයි මේකේ අර තියෙන කොට තියෙනවා. මෙල් කියනවා මේ උපකරණ විශේෂණාව. ඔමනාල බේරුම් කුණීලය. බේරුම් කුණීලය තමයි මේකට භාවිත කරන්නේ. ඊගාවට කියනවා තුන්වෙනි එක ජලයේදී අයඩියෙන් TCl පොවලින් වමාරු වීමට හේතුව පැහැදිලි කරන්න. ජලයේ තියෙන අයඩින් ටික TCl පොවලට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වලට වමාරු වීමට හේතුව පැහැදිලි කරන්න. වමාරු වෙන හේතුව තමයි TCl පො ජලය සම මිශ්‍ර නොවන අතර අයඩින් ජලයට වඩා වැඩි ද්‍රාව්‍යතාවයක් TCl වල දැක්වීම. TCl වල අයඩින් වල වැඩි ද්‍රාව්‍යතාවයක් ජලයේ ද්‍රාව්‍යතාවට වඩා වැඩි ද්‍රාව්‍යතාවයක් පැවතුන. ඒකයි හේතුව. හොඳයි. ඊගාව කියනවා TCl වල ඇති අයඩින් නැවත ලබාගත හැකි ක්‍රමය ලියන්න.
ඔව් කොහොමද කරන්න පුළන්නේ ඔව් භාගික භාගික ආස්වණයෙන් කරන්නත් පුළුවන් මෙන් කර ගන්න පුළුවන්කම තියෙනවා එහෙම නැත්නම් අපිට වාෂ්පීකරණයම නැත්නම් සරල ආස්වණයනුත් පුළුවන් සරල ආස්වණයනුත් කර ගන්න පුළුවන් ආස්වණය මගින් දැන් භාගික ආස්වණය මගින් වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා හොඳයි ඊගාව තියෙනවා හරිත ප්‍රදවල අඩංගු සංඝටක වෙන් කිරීමට භාවිතා කළ හැකි ශිල්පීය ක්‍රමයක් නම් කරන්න. ඔව් වර්ණලේප ශිල්පීය ක්‍රමය වර්ණලේප ශිල්පීය ක්‍රමය ප්‍රශ්නාංක 8ට ඇවිල්ලා ඉන්නේ අපි. ප්‍රශ්නාංක 8ේ ඒ කොටස නිවසේ ඇති විදුලි උපකරණ සඳහා අවශ්‍ය විදුලිය ලබා දෙන්නේ ජාතික විදුලි බල ජාලයෙනි නිවස්වලට තපයන විදුලිය 230 වෝල්ට් ඇලයිරා 50 හර්ට්ස් ලෙස දක්වා ඇත එයින් අදහස් කරන්නේ කුමක් ඉන් අදහස් කරන 230 කියන්නේ අදහස තමයි සජීවී රැහන සහ උදාසීන රැහන අතර විභව අන්තරය වෝල්ට් 230ක් බව. 230 යන්නේ අදහස් තමයි සජීවී රැහන සහ උදාසීන රැහන අතර විභව අන්තරය වෝල්ට් 230ක් බව. වෝල්ට් 230ක් බව. ඊගාවට හර්ට්ස් 50 කියන එකේ අදහස. අපි දන්නවා මේ නිවෙස්කඩ සැපෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. ඒ ප්‍රත්‍යාවර්ත ධාරාව අපි දන්නවා ඒතර දිශා වෙනස් වෙනවා. දෙපත්තට දෝලණය වෙනවා. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ විචලනය වෙන නිසා මෙයාට සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සංඛ්‍යාතිකම මේ තියෙන්නේ. ප්‍රමේ සැපෙන ප්‍රත්‍යා ධාරාවේ සංඛ්‍යාතය හර්ට්ස් 50ක් බව. ඒ කියන්නේ තප්පරේ වාර 50 තප්පරේ වාර 50 ප්‍රත්‍යාවර්ත වෙන බව සැපේන ධාරාව තප්පරේ වාර 50 ප්‍රත්‍යාවර්ත වෙන බව ඒක තමයි වඩාත්ම නිවැරදි උත්තරේ වෙන්නේ තප්පරේ වාර 50 ප්‍රත්‍යාවර්ත වෙන බව මේක හර්ට්ස් 50ක සීමාවට නම් වෙලා තියෙන්නේ මොකද ඊට වඩා අඩු වුණොතින් අපිට පියවිහැර පේන්න ගන්නවා මෙයා නිවිනිවි දැල්වෙනවා අපේ බල්බ නිවිනිවි දැල්වෙනවා අපිට ඇහැට පේන්න ගන්නවා නමුත් දැන් හර්ට්ස් 50 අවස්ථාව අපිට තේරෙන්නේ නැහැ අපේ ඇහැට තේරුම් ගන්න බෑ ඒක නිවිනිවි දැල්වෙනවා කියලා මොකද තප්පරෙන් 10න් එකකට වඩා අඩු කාලයකදී සත්‍යාපනේවා අපිට පේන්නේ නැහැ. තප්පරෙන් 10න් එකට වඩා වැඩි කාලයක් ගතවත් තමයි අපිට වෙන් වෙන්න පේන්නේ. දැන් තප්පර 10න් එකට වඩා ඉක්මනට සත්‍යාත වෙනවා හර්ට්ස් 50 අවස්ථාවේ. අපිට අඳුර ගන්න බෑ. වෙන් කළා අඳුර ගන්න බෑ. ෆයිට් නම් බලන්න ඊගාවට බල්බා කෙවෙනි වලට විදුලිය සැපීමේදී සිංගිති පරිපත බිඳිනය හරහා විදුලිය සපයන්නේ ඇයි අදාළ පරිපතයට අධි ධාරාවක් ඇතුළු වීම වැළැක්වීමට අදාළ පරිපතයට වැඩි ධාරාවක් ඇතුළු වීම වැළැක්වීමට උපාංග ආරක්ෂා කිරීමේ එක්කමක් නැහැ දැයි ඊගා බී එක ගෘහවිදුත් පරිපතේ ප්‍රධාන උපාංගය තුලත් රූපයක් පහත් දැක්වේ. තියෙනවා මුලින්ම තියෙනවා A කියලා එකක් තියෙනවා ඊළඟ B කියලා රැහනක් තියෙනවා. AB රැහන් දෙක. ඊගාවට මුලින්ම තියෙන අධිධාරා පරිපත බිඳිනය සේවා මීටරය ඊගාව ඉස්තන ආයේ ඉසට්
ඊගා විවිධුම් පෙට්ටිය එයා බී රැහන් අනුපිළිවෙලට නම් කරාට ඒ කියන්නේ කවුද ඒ කියන්නේ සජීවී රැහන ඒක හොයාගත්තේ ඇයි සජීවී රැහන් තමයි අදිදාරා පරිපත මිනිනේ දාන්නේ ඒකයි ඒක හොයාගත්තේ බී කියන්නේ කවුදද බී කියන්නේ සේවා මොනද උදාසීන රැහන බී උදාසීන රැහන දෙවෙනි එක ඉසල් උපාංගේ නම් කර ඒ කෘත්‍යයන් සඳහන් කරාද ඉසක් කියන්නේ කවුද ඉසක් කියලා කියන්නේ ඔ පැන්නුම් සිකය එමත්නම් ශේෂ ධාරා පරිපත සිඳිනය මේකෙන් කරන්නේ මොකද්ද විදුලි උපකරණයක් රහා ලෝහ ආවරණයන් සහිත විදුලි උපකරණ රහා විදුලි කාන්දු වීමකදී ස්වයංක්‍රීයව පරිපතය විසන්ධි කිරීම ස්වයංක්‍රීයව පරිපතය විසන්ධි කිරීම හොඳයි ඊගාව කියනවා විවිධම් පෙට්ටිය අඩංගු වන ආලෝක පරිපස්දා භාවිතාවන සිඟිති පරිපත බිඳින ඔරොත්තු දෙන උපරිම ධාරාව සඳහන් කරන්න ඉස්සර නම් තිබේ ඇම්පියර් 5 දැන් සමහර හයිකනේ ඇම්පියර් 6 තියෙන්නේ ඉතින් අපිට ලකුණු ලැබෙයි ඇම්පියර් 5 සටහන් කරපුවාම ඇම්පියර් 6 ලිව්වත් ලකුණු දෙන්න වෙනවා ඉස්සර දැන් ඔය උදුන් පරිපතේට යන අපි ඇම්පියර් 15 ගත්තේ දැන් ඇම්පියර් 13 පාවිච්චි කරන්නේ ඒක නිසා මේ දෙකෙන් කොයිකටද ලකුණු දෙන්න වෙනවා ඇම්පියර් 5 ඇම්පියර් 6 දෙකටම ලකුණු ලැබෙනවා හොඳයි කෙවෙනියක් කරා ගෘහ විදුලි පරිපතෙන් ලබා ගන්නා ධාරාවෙන් පොට් 1000ක ස්ත්‍රීකයක් ක්‍රියාත්මක වේ. ඒ තප්පරයකදී ස්ත්‍රීකය වැය කරන විදුලි ශක්තිය කොපමණද කියලා අහනවා. වැය කරන විදුලි ශක්තිය කීයද කියලා අහනවා. ඉතින් විදුලි ශක්තිය කොච්චරද? ජූල් 1000යි. තප්පරේ පිට කරන ශක්ති ප්‍රමාණය තමයි අපි වොට් අගය කියලා කියන්නේ. නම් වොට් 1000 නම් තප්පරයකට ජූල් 1000ක් පිට කරනවා. ඒක B කොටස. ස්ත්‍රීකර සපයන වෝල්ටියතාවය 230 වෝල්ට් නම් 230 වෝල්ට් නම් ස්ත්‍රීකේ තුලින් ගලන විදුලි ධාරාව කොපමණද කියලා අහනවා. එහෙනම් මේකට අපි පාවිච්චි කරන්නේ මෙන්න සමීකරණය P සමානයි VI කියන සමීකරණය. මෙතන දීලා තියෙනවා P වල අගය කීයද? P වල අගය 1000යි වෝල්ට්. V වල අගය කීයද? 230යි වෝල්ට් වැඩි කිරීම I දන්නේ. I උත්තර කරාද 1000යි වෝල්ට් බෙදීම 230යි වෝල්ට්. නා I වල අගය කීයක් ආවද? තර තියේ බෙදීම 23යි උත්තර එනවා 4.34 ඇම්පියර් 4.3 අතර නැත්නම් කියන්නට තියේ බෙදීම 23යි ඇම්පියර් කියලා දීුවත් ඇති හොඳයි දැන් එනම් බලන්න ඊළඟට ස්ත්‍රීකේ දිනකට පැයක් බැගින් ක්‍රියාත්මක කරන නිවසක දින 30ක් සඳහා ස්ත්‍රීකේ වෙනුවෙන් වැය කරන විදුලි ඒකක ගන්න කොපමණද කියලා අහනවා. එතකොට ඒක හොයන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. විදුලි ඒකක සංඛ්‍යාව විදුලි ඒකක ගණන සමානයි සමතාවය වැඩි කිරීම භාවිතා කළ කාලය මෙන්න සම්බන්ධතාවය ප්‍රශමතාවය කිලෝවොට් වලින් දාන්න ඕනේ තා 1000 බෙදීම 1000යි කිලෝවොට් ඒක මෙතන 1යි කියලා ලිව්වත් කමක් නැහැ භාවිතා කළ කාලය කොච්චරයිද පැය දෙකින් දින 30 පැය දෙකින් දින 30
එනවා එක වැඩි කිරීම 30යි එනවා උත්තරේ එනවා මෙතෙන්ට කැපිලා ගියා 30යි කිලෝවොට් පැය 30යි කිලෝවොට් පැය ඒකක 30යි අතර ඒකකයක් එක තියෙනවා කිලෝවොට් පැය 30යි කියලා හොඳයි එන්න අපි एक प्रश्न इवराय अवसान प्रश्न प्रश्नांक नामय ओम नियमय सत्यतावे परीक्षा क्रीमेदी करनुलाबन परीक्षणय सदा परिपद सटाना सम्मत संकेत भावितेन अंधिन्न किला कियनवा एवराय बालनु සම්මත සංකේත පාවිච්චි කරලා මේක දක්වන්න මෙන්න මෙහෙමයි අපිට තියෙන්නේ මෙතන අපිට ධාරා නියාමකයක් යොදා ගන්නවා පිච්චක තියෙනවා බැටරිය යොදලා තියෙනවා අපි ඊගාවට ප්‍රතිරෝධකයක් යොදා ගන්නවා අපි ඊගාට මේකට අනීත්‍යයක් පාවිච්චි කරනවා. ඊගාට මොනවාද වෝල්ට් මීටරයක් මෙන්න මේ ආකාරයටයි අපි මේ පරිපථය සකහන් වෙන්න ඕන. හොඳයි, බී එක මෙම පරිපථයේදී එක් පාඨාංකයක් ගැනීමෙන් පසු ඊළඟ පාඨාංකය ගැනීමට පෙර චිතය ව්‍යුත්පත් කර දැමීමට හේතුව දක්වන්න උෂ්ණත්වය නියතව පවත්වා ගැනීමට සී කොටස පාද වී ඇති බල්බ පරිපථයේ එක පී කියු අතර සමක ප්‍රතිරෝධය සොයන්න දැන් මේකේ අපිට පරිපථයේ තියෙනවා බලමු පරිපථයේ කතාව කොහොමද කියලා එන මේ ආකාරයක් තියෙන්නේ මෙතන 10යි වෝල්ට් තියෙන්නේ ඊගාවට මෙතන තියෙනවා බල්බ 3ක් තේන්න තියෙනවා ठीक है इकाई ओम तीन इगार मेतन आर किया लती है ना इपासे मिया कार्य तीन ना मेतन बाल्बेका तीन ना इगावट हम बाल्बेका तीन ना ඊගාවට මෙහෙම බල් දෙකක් තියෙනවා මේ ආකාරයට පරිපථයේ තියෙනවා මේක 10යි ඕම් මේක 5යි ඕම් මේක 5යි දැන් මෙතන P මේක Q P Q නබෙන් අහනවා PQ අතර සමක ප්‍රතිරෝධය සොයන්න. මෙන්න මේ දෙදෙනා අතරේ සමක ප්‍රතිරෝධය හොයන්න කියලා තියෙනවා. එහෙමනම් මේ දෙන්න කොවිදෙද ඉන්නේ? මේ දෙන ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි මෙයා මේ දෙදෙනාට සමානයි. එහෙනම් අපි මේක විසඳනකොට දෙල්ලා ශ්‍රේණිගත දෙදෙනා වෙනුවට තනියෙක් කෙනෙක් යොදා ගන්න පුළුවන් මෙන්න ඒකට අදාළව අපි ඇන්දුතින් පින්තූරේ මේ ආකාරයක් ලැබුවා. පස්සේ මේ තුන් දෙනා මෙහෙම ඉන්නවා. මේ තුන් දෙනා වෙනුවට යොදන එකත් මම ඔහොම අඳින්නම් තනියෙක් කෙනෙක් යෙදුවා මේ ආකාරයයි ඔහොම ඔන්න අපිට පරිපතේ යනවා. 10යි වෝ හරි නැද මෙතන 10යි ඕම් මේ දෙදෙනා
මේ දෙදෙනාගේ සංක ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන් R සමානයි R එක එකතු කිරීම R2. ඉතර 5 එකතු කිරීම 5. මෙතන එක නිසා එනවා කීයක්ද? 10යි. මෙතනත් ඒ විදිහමයි R සමානයි R එක එකතු කිරීම R2 එක එකතු කිරීම R3 2 ඕම් 1 ඕම් 1 ඕම් නම් මෙතන නම් කීයක්ද 4 ඕම් එහෙනම් දැන් මෙන්න PQ R දැන් අහන්නේ මේ තුන් දෙනා ගැන නෙවෙයි මේ දෙදෙනා ගැනයි අහන්නේ ඒ දෙදෙනා අතරේ සංක ප්‍රතිරෝධය හොයාගන්න ඒ දෙන්නයි කියන සමාන්තරගත නිසා අපිට හැකියාව තියෙනවා මොකද්ද යොදාගන්න සමීකරණය ඕ 1 8 R සමානයි 1 8 R එක එකතු කිරීම 1 8 R 1 8 R මොකද 1 8 R සමානයි 1 8 10 එකතු කිරීම 1 8 10 එහෙනම් උත්තරේ එනවා වට කීයක්ද R සමානයි 5 ඕම් කියලා උත්තරේ ලැබේ R සමානයි 5 ඕම් එනවා න Q සා R අතරේ B සා Q අතරේ සමක ප්‍රතිරෝධයේ තියද 5 ඕම් ඉතර ඒ දෙදෙන අතරේ 5 ඕම් නිසා අපිට ඊගාවට පුළුවන් ඊළඟ පියවරේ පරිපථයේ අඳින්න මෙන්න මේ ආයුරින් තමයි එතන පරිපථයේ ඇඳෙන්නේ ඔය ආයුරින් ඇඳෙන්නේ මේක 5 ඕම් මේක 4 ඕම් මෙතන කීයද 10 වෝල්ට් ඔය ආකාරයට අපිට පරිපථය ලැබෙනවා එහෙනම් මේකෙන් මේ පරිපථයට ගියා මේකෙන් අපි මෙතෙන් තාව පින්තූර ඇඳගත්තාම අපිට වඩා ලේසි මේ වැඩේ දැන් අපිට අහනවා ඊගාවට ඊළඟ ප්‍රශ්නේ බලන්න මොනවද කියන්නේ කියලා පද්ධතිය හරහා ගලන මුළු ධාරාව කොපමණද කියලා අහනවා समस्त धारा होयांगे मेतन समक प्रतिरोधे होयागांडोने समक प्रतिरोधे दाला तमाई अपने हेकियाव कीने मुकाक्रांगे दाराव गांड दाराव गांड एमनेतन तावक्रमे अक्तियनुआ मुकादे क्रमे मेतन वोल्ट दहायाई मेतन वोल्ट दहायाई ऐसा मेतन वोल्ट दहायाई मे देदेनाट वेन वेनम වී සමාන IR දාලා I හොයාගෙන අපිට උත්තරේ ගන්නත් පුළුවන්. ඒ ආකාරය කරන්නත් පුළුවන්. ඉතින් වඩා ලේසි ක්‍රමයකට යන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේකේ අපි ගත්තොත් එමලා 1 8 R දාලා 1 8 R සමානයි 1 8 R එක එකතු කිරීම 1 8 R 2 1 8 R සමානයි 1 8 4 එකතු කිරීම उत्तर දැන් අහන්නේ ධාරාව එමන අපිට හැකියාව කියලා මොකක් කරන්නද ආන්න ධාරාව සෙවීමට සමකයට මොකද යොදන්නේ P සමානයි IR යොදනවා V වලාගේ 10 වෝල්ට් I දන්නේ R වලාගේ 28 9 ඕම් දැන් මොකද කරන්නේ අපි මෙයා මෙහෙට ගේන්න 10 වෝල්ට් වැඩි කිරීම 9 බෙදීම 20 සමානයි I උඩ කැපිලා ගියා 2 I වලාගේ එනවා I සමානයි කීයද 4.5 ඇම්පියර් ඇම්පියර් 4.5 I වලාගේ බලන්න ඔබ නිවැරදිද කියලා හොඳයි තුන්වෙනි එක අහනවා
එකයිෝම් බල්බය දැවී ගියහොත් නිවී යන අනෙක් බල්ප මොනවාද? එකයිෝම් බල්බය නිවී ගියෝතින් දෙකයිෝම් සහ එකයිෝම් අනිත් බල්බයක් නිමෙ. දෙකයිෝම් සහ එකයිෝම් යන බල්බ නිවී යයි. ෆයිව් ඊළඟට අහනවා එවිට දැල්වෙන ඉතිරි බල්බවල දීප්තියේ වෙනසක් සිදුවේද නොවේද ඔබේ පිළිතුර හේතු පහදන්න. ඊට මොකද වෙලා තියෙන්නේ? ඊට වෙලා තියෙන වැඩේ තමයි දැන් මේ බල්බ නැතුව ගියෝතින් එහෙමලා ඇති වෙන ප්‍රතිරෝධය බලන්න. ඇති වෙන ප්‍රතිරෝධය එතකොට ඕම් 5යිනේ. ඕම් 5කට අඩු වෙනවා ප්‍රතිරෝධය. ඕම් 5කට ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය පරිවර්තන ඕම් 5කට. දැන් මෙයා හිටියානම් ප්‍රතිරෝධය කීයද? මෙයාත් හිටියානම් ප්‍රතිරෝධය 29යි. ඒත් 29යි එතකොට එයා නැතුව ඕම් කීයද? ඕම් 5. එහෙනම් ප්‍රතිරෝධය 29 කියන එකට වඩා ප්‍රතිරෝධය ඕම් 5 වැඩි. එහෙනම් දැන් මෙයා නැති වුණොත් මේ පට්ටලේ නැති වුණොත් මොකද වෙලා තියෙන්නේ? පරිපතේ ලැබෙන සමක ප්‍රතිරෝධය කීයක්ද? මෙන්න මේක තමයි ඒ ලැබෙන්නේ. කීයක් ලැබෙන්නේ? ඕම් 5. මෙයා හිටියානම් ලැබෙන සමක ප්‍රතිරෝධය කීයද? මෙන්න මේක ලැබෙන්නේ 20 බෙදීම 9. ඔව් දෙකයි සම ගාණක් එන්නේ. එහෙනම් ඕම් 5 කියන්නේ වැඩි ප්‍රතිරෝධයක්. ප්‍රතිරෝධය වැඩි වෙනකොට ලා තියෙන ධාරාව අඩු වෙනවා. ධාරාව අඩු වෙනකොට ලා තියෙන්නේ දීප්තිය අඩු වෙනවා. අපිට හංගෙන්න පුළුවන් මේ බල්බ සංඛ්‍යාව අඩු වෙන නිසා දීප්තිය වැඩි වේවි කියලා. නමුත් ඒක වෙන්නේ නැහැ. අපේ තර්කානුකූලවයි උත්තරේ ගන්න ඕනේ. අපිට මේක අයින් වෙනකොට වෙන සිදුවීමක් බලන්න ඕනේ. මේක අයින් වෙනවත් එක්කම මේ කොල්ලෝ විසින් පරිපද ලබා දෙන ප්‍රතිරෝධය පහක් වෙනවා. ඒ පහ නිසා මීට වඩා වැඩි ප්‍රතිරෝධයක් තමයි පරිපදෙට එන්නේ. ප්‍රතිරෝධ මේකේ ශ්‍රේණිගත බල්බ අයින් වුණා නම් ශ්‍රේණිගතව ඉඳපු බල්බ අයින් වුණා නම් මොකද වෙන්නේ? ආන ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට ධාරාව වැඩි වෙනවා. දැන් මෙතන අයින් වෙලා තියෙන්නේ මොනවාද? සමාන්තරගත කට්ටියක් අයින් වෙලා තියෙනවා. ඒක මතක තියාගන්න සමාන්තරගතව ඉන්න බල්බ ඉවත් වුණාම ප්‍රතිරෝධය වැඩි වෙලා ධාරාව අඩු වෙලා දීප්තිය අඩු වෙනවා. ඒක මතකයේ තියාගන්න. හොඳයි ඊළඟට කියනවා D එක එක්තරා ප්‍රතිරෝධකයක වර්ණවලලු පිළිවෙලින් රතු තැඹිලියා රිදී වේ. රතු දෙකයි තැඹිලි තුනයි කළු බිඳුවයි. මෙම ප්‍රතිරෝධකේ ප්‍රතිරෝධය කොපමණද කියලා අහනවා. රතු වලින් කියන්නේ පළවෙනි ඉලක්කම. රතු වලින් කියන පළවෙනි ඉලක්කම කීයදේන? ඔව් දෙකයි. එහෙනම් මෙයාගේ පළවෙනි ඉලක්කම දෙක නෙව. නම් පළමු ඉලක්කම දෙක. දෙකයි. ඊළඟ තැඹිලි වලින් කියන්නේ දෙවෙනි ඉලක්කම තුනයි. ඊළඟ තුන්වෙනි ඉලක්කම කියන්නේ මොකද්ද? 10 බල සංඛ්‍යාව. එහෙනම් කළු බිඳුවයිනේ. එහෙනම් 10 බල බිඳුවයි. එහෙනම් උත්තරය කීයද? 23යි. ඕම් 23යි. ඊගාවට කියනවා ප්‍රතිරෝධයේ සහනාගය කොහොමද? රිදී වලින් කියන්නේ සහනාගය. රිදී වලින් කියන සහනාගය ප්‍රතිශතාත්මකව කීයද? 5යි. එහෙනම් ආන සහනාගය 5යි, රත්රාමණය 10යි. එහෙනම් මේකේ 5යි. දැන් අහනවා එසේනම් එම ප්‍රතිරෝධයට තිබිය හැකි අගය පරාසය කොපමණද? එතකොට අපි හොයා ගන්න ඕන ඉස්සෙල්ලාම 34ෙන් 5ක් 23ෙන් 5ක් කියන්නේ කියද කියලා. 23 100ට 5. එතකොට 23 බෙදීම 20යි. 1.15යි ඕම්.
ओम इकाई दर्शन इकाई पह इधर हम उन्ने निकल लिए थे कि आप इतने विशिष्टुनाई ओम दानवो रीन इकाई दर्शन इकाई पह ये मैंने अत्तार लिए थे कि विशिष्टुनाई ओम निकल दाने के लिए ना निकल लिए थे कि रीन इकाई दर्शन इकाई पह तो एक अजूकला लीवा ना मुझे लाती है ने मैंने ना इसी हतराई दर्शन इकाई पहा लेते थे ना इसी देकाई दर्शन इकाई अटाई पहा ओ उन्हें इन्हें पुलां आगे देकर ओके ईगा वर्ती है ना बी कोटा से लोह विकाद में के रही अनेकुत लोह बालपैम परीक्षा क्रीमट सकस करन लादे एटाउमा पाँच डेक पे एक्स लोह है ईगा वाई लोह है एक्स लोह है वाई लोह है या बी डीसीबल है एनएसीएल फिनोप्तलीन पोटेशियम पेरिसाइनाइड जल यहाँ एक आर अडंगु वे पै किही पे किन वाई माध्ये ये नील पैया दक्षिण लेबे एक एक्सा वाई लोवस्ना निदसुन दक्षिण एक्स एक्स ओ मुझे लाती है ने दं बी वाला नील पाटा करील लाती है ना नंग पोटेशियम पेरिसाइनेट हमुए इतना एफी देखा दाना आयन है दिला दे तो एफी देखा दाना आयन हाथ देना ना वाई क्या ने याकड़ के नंग याकड़ विकाद ने आप में इतने दिवेला याकड़ विकाद ने नो ना नंग एफी देखा दाना आयन माध्य रहनी ने के नंग एक सिद्ध बे ने याकड़ एक कला याकड़ वाई पड़ा सेनी है उड़ीन निन्ने किने यातिंग निन्ने किने संबंध चकड़ बैठ वड़ा सक्रियता से नहीं पहाड़ी नहीं निकले इन्हें मेरे ना पहाड़ी नहीं निकले कमाई इंडोने इन्हें तीन यान प्लान तीन लो आया वागे का चकड़ वड़ा वार पहाड़ी नहीं ने इलाट कोपा पुलवां ये वागे पहाड़ी नहीं ना उड़ने में लो आया क्लियर था इलाट वाई लो आया इधर सुन्दर कौन यापड़ වයිලෝය ආසිත රසායන ප්‍රතික්‍රියාව ලියන්න. එතන මොකද වෙලා තියෙන්නේ? Fe වින දෙකයි ඉලෙක්ට්‍රෝන Fe 2000. එහෙම නැත්නම් මේක මෙහෙම ලියන්නත් පුළුවන්. Fe Fe 2 ධන ධන 2යි ඉලෙක්ට්‍රෝන. මේ දෙආකාරයටම ඔබට මේක ලිවීමේ හැකියාව තියෙනවා. ඊළඟ කියනවා තුන්වෙනි කොටස x ලෝය අසල ජෙලි මාත්‍යේ රැකී ඇති වර්ණය කුමක්ද කොයිතන වෙන්නේ OH විනායන ඇති වෙනවා නිසා පිනොප්තලින් තියෙන නිසා රෝස පාට වෙනවා පිනොප්තලින් අනේ රෝස පාට වෙනවා ඊගා හතරවෙනි එක ඉහත වර්ණයට හේතු වන අර්ධ ප්‍රතික්‍රියාව සඳහා තුලිත අයනික සමීකරණය එහෙනම් इतना वैन्य मुकाद्दे जाले आई ऑक्सीजन वाई इलेक्ट्रॉन आई तब मुकाद्दे वैन्य H2O तीन नवा O2 तीन नवा इलेक्ट्रॉन इतना OH बिना हादान में मेरे तुलित के रहने कोटे मितें तो देखा दान में ना मितें तो हाथ कर रही ना मितें तो हाथ उन्हें यहाँ कार्य तीन ने इल्पास से අවසාන ප්‍රශ්නය පස්වෙනි කොටසේ මේදී ඇනෝඩය ලෙස භාවිතා වන ලෝහය කුමක්ද ඇනෝඩය ලෙස ඇසිරෙන්නේ කවුද Y ලෝහය නැත්නම් යකඩ Y Y එමනම් ඔන්න අපි සබරගම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යන පොදු සාත්‍රපත් සාමාන්‍ය පෙළ විභාගයේ 2021 අවුරුද්දේ අනාවරණ පරීක්ෂණයේ පරීක්ෂණාංක 2 අපි අවසන් කළේ සාකච්ඡා කළා අපි අදට මේ දෙකෙන් නිමා කරනවා ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු
තවත් ප්‍රශ්න පත්‍රයකින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.